අපි සූදානම් වෙන්නේ ධර්මශ්‍රවණයට දහම් කරුණු පැහැදිලි කර ගැනීම පිණිස. අපේ ස්වාමින් වහන්සේ කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ. අපේ ස්වාමින් වහන්සේ අද අපිට මේ දහම තුලින් තවත් මාර්ගයක් සුවිශේෂී මාවතක් පෙන්වා දේවි ජීවිතය දකින්නට අවශ්‍ය කරන අවසරයි අපේ ස්වාමින් වහන්ස. ඔසබෝ දේශනක් අද පන්සිල් මළුවට සහභාගී වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සමග අද සාකච්ඡා කරන්නට ඉතාමත් වටිනා කියන කාරණා බොහෝමයක් තියෙනවා. අපේ ස්වාමින් වහන්ස අද හරිම අවදානම් සහිත පරිසරයක අපි හැමෝම ජීවත් වෙන්නේ. අපේ ජීවිතය කොහොමත් අවදානමක තියෙනවා කියලා අපේ බුදුපියාණන් වහන්සේ අපිට පැහැදිලි කළානේ. අපේ ස්වාමින් වහන්ස තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව, ශ්‍රී සද්ධර්මයේ සරණ ගිය බව, ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිය බව නිතර නිතර අපි මෙනෙහි කරනවා නම් ස්වාමින් වහන්ස අප තුල ගොඩ නැගෙන ශක්තිය, ආරක්ෂාව පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට අපි සූදානම්. විශේෂයෙන්ම චත්තමානවකයන් අරබයා දේශනා කරන ලද ඒ ගාථා පාඨයන් අපිට මේ මොහොතේ සිහිපත් වෙන අපේ ස්වාමින් වහන්ස. අන්‍යාගමිකයෙක් ව සිටියත් මේ උතුම් ගාථා රත්නයන් මෙනෙහි කරමින් චත්තමානවකයන්ට අත් වූ ඉරණමත් ඔබ වහන්සේ මේ මොහොතේ අපට පැහැදිලි කර දෙනවා නම් මහත් වූ වටිනා කාරණයක් ස්වාමින් වහන්ස. දැන් මේ චත්තමානවකයාගේ කතාව බොහෝ අය පටලව ගත්ත තැනුත් තියෙනවා. එහෙමයි ස්වාමීනි. චත්ත කියන්නේ එක්කෙනෙක්, චන්න කියන්නේ එක්කෙනෙක්. මේ දෙකත් පැටලිච්ච බවක් පේනවා. හොඳයි. මේ චත්ත කියන්නේ උසස් බ්‍රාහ්මණ වංශයේ උපන් කෙනෙක්, බොහොම උසස්ම කුලයක උපන් කෙනෙක්. එහෙමයි ස්වාමීනි හංස. එතුමා ඉගෙන ගත්තේ පොක්කරසාති කියන බමුණ ළඟ. එතකොට පොක්කරසාති කියන මේ බමුණා ත්‍රිවේද පරප්‍රාප්තියට පත්වෙච්ච ඒ කාලේ හිටපු මා පුදුම උගතෙක්. එහෙමයි. සියලු භාෂා ශාස්ත්‍ර ඒවා ඉගෙන ගත්ත උගන්නන කෙනෙක්. එයා උගන්වන්නේ කුලවතුන්ට ධනවතුන්ට පමණයි. ඒ විශ්වවිද්‍යාලේ තක්ෂිලා කියන්නේ ඒකයි. එහෙමයි. එයා තමයි කුලපති. එතකොට මේ චත්තමානවකතුමා ඒ කාලේ යටිට අවුරුදු 10ක් විතර මේක ඉගෙන ගන්න ඕන. මුලින්ම ඔක්කොම විෂයන් ඉගෙන ගන්න ඕන. ඒ විෂයන් කියවම අද වගේ 80ක් විතර. 80ක්. එතකොට මේ චරිත ලක්ෂණ, මේ රූප විලාසය, දැන් මේකනේ ඔය ඒ කාලේ ඔක්කොම ඉගෙනගෙන තිබුණානේ මේ පුරුෂ ලක්ෂණ. එහෙමයි. යසෝදරාත් ඉගෙනගෙන හිටියට යසෝදරාත් පුතාට තාත්තගේ ලස්සන කිව්වේ ගාතවලින්. එහෙමයි. ඒවා කියන්නේ ඒවා දැනගෙන ඉන්න ඉබ්බෑ. එහෙමයි. ඒ වාගේ ඒවා ඉගෙනගෙන අන්තිම අවුරුදු 3ක් විතර එක විෂයක් තෝරගෙන උපාධිය කරා. ඒ කාලෙත් ඕක තමයි සිරිත. එහෙමයි ස්වාමීන් වහන්සේ. චත්තමානවකයා තෝරගත්ත විෂය තමයි සංගීතය. එයා බොහොම දක්ෂයි වාදනයේට, ගායනයේට. සංගීතය තමයි ඉගෙන ගත්තේ. එහෙමයි. සංගීතය ඉගෙන ගත්ත චත්තමානවකතුමා තමන්ගේ ගමට ඇවිල්ලා සතියක් තමන් ඉගෙන ගත්ත දේ ප්‍රදර්ශනය කළා. එහෙමයි. ඉසරේක සිරිත මොනවද නැත් අවුරුදු 10ක් ඉගෙන ගත්තේ. දැන් මේ දවස්වල විභාගම්. මේවා අපි තේරුම් ගන්න ඕන. 13 වෙනි වසර දක්වා අම්මයි තාත්තයි උගන්නලා. සමහරට තාත්තා ත්‍රිවිල්ලේ ලුණුව වෙන්න පුළුවන්. අම්මා කඩයක් පන්තම් මොනවා වෙන්න පුළුවන්. මොකද මේ අරමුණ අපි විඳින දුක උඹලා විඳින්න එපා. ඒකනේ මෙතන යටි අරමුණ. මං විඳින දුක උඹ විඳින්න එපා. දරුවට තාත්තා කියන්නේ ඒකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉන්දියානු සාහිත්‍යකරුවා කියන අපේ පොතක නෑ තාත්තා නිතර ළමයා වඩා ගන්න කරේ. තාත්තලා ළමයින් කරේ තියාගන්න. එහෙමයි. ඇයි මේ කරේ තියාගන්නේ කියලා එයා විස්තර කරනවා. පොතේ දුවේ මට බලන්න බැරි වෙච්ච ටික උඹ බලපන්. කරේ ඉන්න කෙනාට වඩා තාත්තට වඩා කරේ ඉන්න කෙනාට දුර පේනවා. අම්මා ළමයා වඩා ගත්තේ උකුලේනේ ඉනේ ගා ගන්නවා කලගෙඩියවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අම්මා ඉනේ තියාගත්තේ මොකද මං බලන ටික උඹ බලපන්. අම්මට මොකක්වත් වෙන කරන්න බෑ. පොතේ දුවේ මං බලන ටික බලන්න. තාත්තා කරේ තියාගෙන ඉති මට බැරි ටික උඹ කරගන්න. අද ඔය සයිටම් කියනවා රුසියාවට යන්න කියනවා. මොකද මට බැරිුණා උපාධියක් ගන්න. උඹ කරපන්. එතකොට ළමයින්ගේ පැත්තෙන් බැලීනම් අවුරුදු 13ක් මේ උසස් පෙළ දක්වා ඇවිල්ලා විභාගේ සමත් නොවුනට පස්සේ මේ අම්මා තාත්තා දෙන්නම කොල්ලට ත්‍රිවිල් එකක් අරන් දුන්නොත් කොල්ලා ත්‍රිවිල් කාර්යය නේද? එහෙමයි. එතකොට මොකද්ද මේකේ තියෙන වැදගත්කම? මොකක්ද? එතකොට මෙච්චර නලියලා මාන්සි වෙලා ඉඟා කාලා ණය වෙලා උගන්නනවා. එහෙමයි. ලෝන් දාලා උගන්නනවා. අන්තිමට ත්‍රිවිල් කාර්යයක් වුණොත් මොකද කරන්නේ? මොකටද උගන්නලා? ඒ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ යන ක්‍රමේ හරි බාලයි රටට ගැළපෙන්නේ නැහැ. එදා තිබිච්ච ක්‍රමේ මුලින් ඔක්කොම ඉගෙන ගන්නවා. විෂයන් ටික අවශ්‍ය කරන දැනුම ලබා ගන්න. ඊළඟට එක විෂයයි
එකක් තෝරගන්නවා ඒකෙන් පරතරට යනවා. ඔන්න විසරද. එහෙමයි. දැන් තුනක් අතරක් දාගත්තම නිමිතන අවුල් වෙන්නේ. අපේ ස්වාමිනස දැන් බටහිර අධ්‍යාපන ක්‍රමයේ ඔය එක කාරණයක් අරමුණු කරලා ඉගෙන ගන්නවා. එතකොට වෛද්‍ය නම් එකක්. එහෙමයි. එතකොට එයා දැන් අපි කියමුකෝ දත් පිළිබඳව නම් දත් පිළිබඳ විතරයි අය ඉගෙන ගන්න. අනිත් ඒවා ඉගෙන ගන්න එපා කියනවා නෙමෙයි. එයා ඒකේ විශේෂඥයෙක්. එහෙමයි. සංගීතය කිව්වම මෙයා සංගීතය ඉගෙන ගත්තා සංගීත විශාරද වෙලා තමන් උපන් ගමට ගිහිල්ලා. පෙන්නුවා මම මෙන්න මේක තමයි අවුරුද්දක් ඉගෙන ගත්තේ. එතකොට මෙයා රැයට සංගීත සම්දර්ශන පෙන්නනවා. ඉගෙන ගත්ත දේ එලි දක්වනවා. බලන්න කොච්චර වටිනවද කියලා ඉගෙන ගත්ත දේ එලි දක්වනවා. එතකොට දවසින් දවස දැන් සංගීතයට ආදරය කරන මිනිස්සු මේ අපේ ගමේ කොල්ලා බලපං කියන ලස්සන කියලා දැනුත් ඔය බලන්න ඔය ටීවී වල පෙන්නන්නේ. එක්කෙනෙක් හොඳට සින්දු කම යා ගමේ යනකොට පාර දිගට සෙනඟ පිරලා මල් මාලා දාන. එහෙමයි. ඒ වගේ තමයි. මිනිස්සු ඒ කාලේ මොකද කළේ මේ කනේ කරේ තිබිච්ච ඔක්කොම රන් රිදී මුතු මැණික් ඔක්කොම සතුටට ගලවලා විසිකලා. අර සින්දු කියන පැත්තට. එහෙමයි සර්. පඳුරු. අදත් ඉන්දියාවේ සල්ලි මාල දානවා. සල්ලි මාල. 100 කොළ 10 කොළ ඒව ඔක්කොම අමුණලා මල් මාල ගොතන්නක් වගේ. ඒ මාල දාන උදේ සින්දු කියන කෙනෙකුට නටන කෙනෙකුට දානවා. දැන් මෙයා දැන් මේ එකතු වුණා පළවෙනි පඩිය. දැන් තමන් ඉගෙන ගත්ත දෙයකින් උපේපු පළවෙනි පඩිය. එහෙමයි. ඉතින් මේක විශාලයි. ගොඩක් අම්බෙලා. එතකොට පළවෙනි පඩිය ගත්තට පස්සේ කරන වැඩ දෙක තුනක් තියෙනවා. මුලින්ම අම්මගේ අතට දෙන්න. ඇදිච්ච අය එමයයි. මොලේ තියෙන අය මුලින්ම ගෙනියලා පළවෙනි වැටුප දෙන්නේ අම්මගේ අතට දීලා තමයි ඉල්ල ගන්න. ඊට පස්සේ තමන්ගේ දුප්පත් නෑයෝ ඉන්නවා. ඒ අයටත් උදව්වක් කරනවා. ඊට පස්සේ තියෙනවා තව සිරිතක්. දැන් මේ උසස් පෙළ කරන ළමයි මේ හොඳට ඉගෙන ගන්නුනේ. මේ ළමයිට එහෙම කළා නම් වරදින්නේ නෑ. එහෙමයි. උගන්නපු ගුරුවරුන්ට තෑග්ගක් දෙන්න ඕනේ. ගුරුවරු ඉල්ලන්නේ නෑ අපේ. කවදාවත් ඉස්කෝලේ අපේ ගුරුවරු අපෙන් ඉල්ලන්නේ නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපේ යුතුකම පළවෙනි පඩිය ගත්තම ගුරු පූජාවක් කරා. ඒ නිසා මෙයා මොකද කළේ උදේ පාන්දර සල්ලි ඔක්කොම මල්ලේ දාගෙන උදට උතුරු සළුවකින් ඇඟවාගෙන පිටත් වුණා ගුරුවරයා බලන්න. මේ චත්ත. චත්ත. දිග ගමනක් සතියක් උතර පයින් යන ගමනක්. කැලේ මැද්දෙන් යන්නේ. බුදුහාඳුරන්ගේ සිරිත තමයි කොහේ හිටියත් උදේ පාන්දර උන්වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් ලෝකෙ බලනවා. බලනකොට එදා දැක්කේ මේ චත්තය. දැකලා බැලුවා මොකද මෙයා පෙනුනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ තරුණ කොල්ලෙක් උසට සරලන මහත පෙනුම ලස්සන. ඊට පස්සේ බැලුවා අද මැරෙනවා. බුදුහාඳුරයි බැලුවා මේක ගලව ගන්න බෑ. බුදු වුණත් කරන්න බැරි වැඩ තියෙනවා. එහෙමයි. ඒකයි බුදුහාඳුරු මිනිස්සෙක් කියන්නේ. බුදුහාඳුරට කරන්න බැරි වැඩ එකක් තමයි නාකි වෙන එක වළක්වන්න බෑ. බුදුහාඳුරු නාකි වුණා. ලෙඩ වෙන එක වළක්වන්න බෑ. බුදුහාඳුරු ලෙඩ වුණා. මරණය වළක්වන්න බෑ. සබ්බේ සත්තා මරිසන්ති මැරෙනවා. මෙයාගේ කර්ම විපාක දෙන දවසක්. සංසාරේ කරපු ලොකු කර්ම විපාකයක් දෙනවාද කිවෙන එක වළක්වන්න බෑ. බුදුහාඳුරු නාකි වුණා. ලෙඩ වෙන එක වළක්වන්න බෑ. බුදුහාඳුරු ලෙඩ වුණා. මරණය වළක්වන්න බෑ. සබ්බේ සත්තා මරිසන්ති මැරෙනවා. මෙයාගේ කර්ම විපාක දෙන දවසක්. සංසාරේ කරපු ලොකු කර්ම විපාකයක් දෙනවාද උගතෙක්. එහෙමයි. ඉගෙන ගන්නවා කියන්නේ මේ පොතේ දැනුම විතරක් නෙමෙයි. ආචාර සීලි බව, වැඩිහිටි ගෞරවය. මේව තමයි උගත්කම් කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද වාගේ මේ පොත දෙකට නමලා පසපැත්තේ ගාගෙන ගිහිල්ලා පන්ති ගානේ ඔය පාර දිගේ හිටගෙන ඉන්නේ උගත්කම නෙමෙයි. ඉගෙන ගන්නවා කියන්නේ පූජාච පූජනීයාන පිදියුත්තන් පිදීම, අසේවනාච බාලානම් බාලියෝ ආශ්‍රේ නොකරී. මේ ඔක්කොම ඉගෙන ගන්නවා කියන්නේ එකයි. අම්බ කරන ධනෙ පරිස්සම් කරන එක. ඒකට මොලේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක නිකම් පොතේ දැනුම නිකම්ම නිකන් ඊයේ පෙද අම්මලගේ විභාග ඉවර වුණේ. ශිෂ්‍යත් විභාග. අම්මලගේ විභාග ළමයින්ගේ නෙමෙයි. ඉගෙන ගන්නවා කියන්නේ මොකද? අරියට වාඩි වෙන එක, අරියට කතා කරන එක, පාරේ යන ලීලාව, මේව තමයි ඉගෙන ගන්නවා කියන්නේ. දැන් ඔන්න ගිය අවුරුද්දේ මං ජපානේ ගිය වෙලාවේ දැක්ක දේ, ලදරු පාසලක ළමයි ටික බස් එකක පටවගෙන ආවා ස්ටේෂන් එකට, කෝච්චි පාරට. මොකටද පාඩමක්? කෝච්චියට නගින්නේ කොහමද? මේ බාලන්සි ළමයින්ට. එහෙමයි ස්වාමීනි. කෝච්චිය වාඩි වෙන්නේ කොහමද? ටිකට් ගන්නෙ කොහමද? කොහමද කෝච්චියෙන් බයින්නේ? කෝච්චි ස්ටේෂන් එකේ කොහමද ඇසිරෙන්නේ? කොයි පැත්තෙන්ද ගමන් කරන්නේ? ළමයින්ට මේ පුංචි මේ ලදරු පාසලේ පීරියට් එක. ආයි ළමයින්ව බස් එකේ දාගෙන කෙටි චේතෝට ඒ ළමයින්ට පාඩමක් කියලා දීලා ඒ ළමයි දන්නවා දැන් ටිකට් ගන්නෙ කොහමද? කෝච්චිය වාඩි වෙන්නේ කොහමද? කෝච්චිය යනකොට කොහොමද යන්නේ? ඒ ළමයිතුරු කෝච්චිය සීට් తీරන්නේ නැහැ. කෝච්චිය වැසිකිළියේ කුණු වරප ලියන්නේ නැහැ. අපේ දැන් මේ දවස්වලම කෝච්චි ටික ඔක්කොම ඉවරයි කියන්නේ ඕකනේ. එහෙමයි. අලුතෙන් දානවා සීට් ඔක්කොම ඉරනවා. ඒකේ මොකක් බලාපොරොත්තු වෙනවද? මොකද්ද ස්වාමීන් වහන්සේ මේ මානසිකත්වය? ඒක තමයි ඉගෙනගෙන නැහැ.
දැනුම නැතියකනේ. වැසිකිලි තියෙන කුණුවරප ලියන්න. ති මේවා මේ තුන්වෙනි පන්තිවාගේ අපි කියන්නේ මේක තුන්වෙනි පන්තිය නෙමේ මේක කියන්නේ මොකද මේ මොලේ ඉගෙනගෙන නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. ඉගෙනගෙන නැහැ. ඉගෙනගෙන නැහැ. අපේ ස්වාමීන් වහන්සේ වැදගත්ම කාරණයක් ඔබට මේ පැහැදිලි කරන්නේ මේ ඉගෙනගෙන නැහැ කියන හරි වැදගත් තැනකට අපි ආවා. අපි බොහෝම පෘතුල කාරණයක් සාකච්ඡා කරන අතරතුරේ මේ ඉන්නේ චත්තමානවකයන් පිළිබඳව, තෙරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අපි මේ කතා කරන්නේ. මොකද්ද මේ ඉගෙනගෙන නැහැ කියලා කියන්නේ කියන කාරණේ අපේ ස්වාමීන් වහන්සේ පහදා දෙවි මේ විරාමෙන් අනතුරුව. අපේ ස්වාමීන් වහන්සේ මේ ඉගෙන ගැනීම කියන කාරණය ඒක ගුරුවරුන්ට විතරක් අයිති දෙයක් නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ දරුවන්ට ඉගැන්වීම කියන කාරණය. නැති මුලින්ම උගන්වන්න ඕනේ දෙමව්පියෝ දෙන්නා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබාචාරිය කියන්නේ අම දැන් ගෑනුලා මේකට පිළිවෙලකට වාඩි වෙන්න කියන එක උගන්වන ඉස්කෝලෙන්ද? අම්මනේ අම්මා ගානෝ නගිට වාඩියන් කියලා ඔන්න උගන්වනවා. දකුණු වතින් බත් කන්න කිව්වේ අම්මා. අම්මා. එතකොට පුබ්බාචාරිය කියන්නේ දෙමව්පියෝ දෙන්නා ඉස් ගෙදර උගන්වනවා වගේම පාසලෙන් අපි මේ පොතේ දැනුම විතරක් නෙමෙයි දැන් අපි පාරේ යන්නේ කොහොමද කියලා ඉගෙනගෙන තියෙනවද? අපි දන්නවද පාරේ යන්න හරියට? එහෙමයි. අපි දන්නේ. අපි ඉගෙන ගත්තද දැන් වාහන ගන්නවා ලක්ෂ ගණන් කෝටි ගණන් දීලා ගන්නවා. අපි තාම ඉගෙන ගත්තද කාර් එක පාක් කරන්න? අපි ඉගෙනගෙන තියෙන අපිට ඉතිච්ච තැනක පාක් කරලා අපි යනවා කඩේ කෑම ගන්න. පිටිපස්සෙන් එන කෙනා ගියත් එකයි නැතත් එකයි. යන්නකො රැට අපි හැමදාම පාරේනේ. මම 365 දවසෙන් පාරේ රැට. රැට මේ කෑම කන්න කෙලීම පාරේ මැද්දේ නතර කරලා බෑලා යනවා. එහෙමයි. අපි කුණු ටික දාන්න ඉගෙන ගත්තා. දැන් යුරෝපෙට ගියාම විශාල බාල්දි තුනක් තියෙනවා හැම ගෙදරක. එහෙමයි. එකකට දාන්නේ බෝතල් ටින් ඒවා. එකකට දානවා කෑම ಜಾති උයපු පියපු ඒවා. ඊළඟ එකට දානවා ওই පත්තර කෑලි රොඩු බොඩු. එතකොට සවුඳ ගෙනියන්නේ බෝතල් නම් රෑ 9ට ගිහිල්ලා අර බෝතල් පෙට්ටිය එළියෙන් තියනවා. එච්චරයි. අරගොල්ලෝ ඔක්කොම ඒක අරන් යනවා. ඒ වාගේ දවසට දැන් අපි මේ එකක් අපිට උගන්වන්න පුළුවන් ද මේක අපි ඉගෙන ගන්න ඕන. මේක දැන් වර්තමානයේ නෙමෙයි අනාගත පරපුරට අපි උගන්වන්නේ. ඒතොර වැසිකිළියකට ගිහිල්ලා අපි එතන කොහොමද වැඩ කරන්නේ? දැන් ලංකාවේ නිකන් හිටන් ඉස්කෝල එක වේවා, ඉස්පිරිතාලේ වේවා, කොහෙරි ටොයිලට් එකට යන්න පුළුවන් ද අදිසියක්ලා? මොන තරම් ජරාවද බලන්න. නිකන් පොදු තැන්වල යන්න පුළුවන් ද අපිට? ඇයි මේ කවුද මේක කළේ? යන කෙනානේ. ඉගෙනගෙන නැහැ ඒක. මේව ජීවිතයක මූලික කාරණා අපේ ස්වාමීන් වහන්සේ. දැන් ඒකයි මං කියන්නේ දැන් ජපානි ලදරු පාසලේ කියන්නේ ඉස්කෝලේට ගිහිල්ලා නැහැ මේ ළමයි. මේ ළමයින් වනේ කෝච්චිය ළඟට එක්කන් ගිහිල්ලා ටිකට් ගන්න කොහොමද? කෝච්චියර නගින්නේ කොහොමද? වාඩි වෙන්නේ කොහොමද? බෙල් එක ගන්න කොහොමද? ආයි කොයි පැත්තෙන්ද බිමට බයින්නේ? බෑල කොහොමද එළියට යන්නේ? අර ගත්ත ටිකට් එක කොහාටද දාන්නේ? ඔන්න පාඩම. එහෙමයි. එතකොට ඒ ළමයි ලොකු වෙනකොට ඔය සිස්ටම් එක ඇවිල්ලානේ. අපි මොකද උගන්නන්නේ? බිත්තියේ කුරුටු බලි ගන්නයි, පත්තරය කරන පරිප්පු අලවන්නයි නේද? මුං ඇට අලවන්නයි නෑ නිකන් බලන්න. එක එක ලියලා බෝල බෝල ගන්නයි. අපි ටොයිලට් එකට යන ඇටි කියනවද ළමයිකට? පුතේ බාත්รูම් ගියා නම් වතුර ගන්නුන පුංචි කාලෙම උගන්වන්න ඕන. ලදරු පාසලෙන් පටන් ගන්න ඕන. එහෙමයි. පාරේ යනකොට යන්න ඕනේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඒක කියලා දෙන්න ඕන. දැන් මේ චත්ත කියන චරිතේමයි මේ ඉගෙන ගත්තා. මේ ඉගෙන ගත්තේ ඒවා. ඒ නිසා වැඩිහිටි ගෞරවයෙන් මේ ගුරු පූජා කවුරුත් කියලා දීලා නෙමෙයි, බෞද්ධයෙක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බෞද්ධය දැන් බුදුහාඳුරු බණ කිව්වේ බෞද්ධයන්ට නෙමෙයිනේ. බුදුහාඳුරු බණ කිව්වේ මිනිසුන්ට. ප්‍රඥාවන්තයින්ට අවබෝධ කරගත හැකි අයට. මිනිසුන්ට. ඇමරිකන් කාර්ය වුණත් මේක පිළිගත්තා නම් එයා දිනනවා. අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ. ඈ දැන් අපි මේ ආගම මේ රටේ ආගම් දෙක තුනක් තියෙනවනේ. ඒ මොන ආගමකරි බුදුහාඳුරු කියපු ටික කරනවනේ ඒගොල්ලෝ දිනනවා. ඒම තමයි දැන් දිනලා තියෙන්නේ. දිනලා තියෙන්නේ මම හොඳට මං යටින් හොයලා බැලුවා බැඩිපුරම තියෙන බුදුබණ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒගොල්ලෝ දිනනවා. අපි මේ නම තියාගෙන කෑගානෙක විතරයි. නමුත් ඇදිච්ච කමකුත් නැහැ, උගත් කමකුත් නැහැ. දැන් පොත කියවලා කටපාඩම් කරලා විභාග ලියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න පත්‍රයේට මේක කටපාඩම් කළා නම් ලියන්න බැරි කමක් නෙමෙයි. නමුත් මේක ප්‍රායෝගිකව ඒක අත්දැකීම නැහැ. දැන් මෙයා මේ ඔක්කොම ඉගෙන ගත්ත නිසා තමයි අර ගුරු පූජාවට යන්නේ පයින්. දිග ගමනක් යනවා. උක්කට්ටා නුවරට යන්නේ. සේතව්‍ය නුවර තමයි මෙයාගේ ගෙවල් තියෙන්නේ. සේතව්‍ය නුවරේ ඉඳලා උක්කට්ටා නුවරට පයින් යනවා. බුදුහාඳුරු දැන් ගාක්කට වැඩ ඉන්නවා. දැන් මුලදිම ඈතදී එනකොට මේ තරුණයා දැක්ක කැලේ කළුවරේ සූර්යා උදා වීගෙන යනකොට මෙන්න ලස්සන පුරුෂයෙක් ඉන්නවා. මුලින් බය වුණා. ඉතින් කැලේ උදේ පාන්දරෝ මේ කෙනෙක් හිටියම ගෝයි වනාන්තරවල ඉස්සර ඒ භූතයෝ ඉන්නවා. අපි උගන්වනවානේ සතරමා භූත කියලා. එහෙමයි ස්වාමීනි. භූත භූත කියන්නේ මවල පෙන්නවා. එහෙමයි. දැන් පටවි කියන භූතේනේ කන්දක් මවල පෙන්නලා තියෙන්නේ. හිමාල කන්ද කියන්නේ පටවිනේ කඳු. එහෙමයි. මවල පෙන්නලා තියෙනවා විශාලද සාගරේ වතුරනේ. උන්න මූදක් මවල පොළව
ඒවාගේ අමනුෂ්‍ය ඉන්නවා මේ රූප මවාගෙන වාඩිවෙත්. එහෙමයි ස්වාමිනා. ඉතින් මෙයා මුලින් බය වුණා. බය වුණාට ඉස්සරහට යන උගත්කම තියෙනවා, බුද්ධිය තියෙනවා. මොකටද බය වෙන්නේ? මේම ලස්සන මිනිහෙක්ව දැක්කම උදේ කතා කරන්න ඕන. මමත් මිනිහෙක්නේ, මම පුරුෂයෙක්, තරුණයෙක්, මටත් තියෙනවා පුරුෂ පරාක්‍රමයක්. ඔහුට ස්වාමිනහස පෙර කුසල් බොහොම බලවත් තියෙන වෙලාවක් වෙන්න ඇති මේ. ඔව්, සමහරට එහෙම වෙන්නත් පුළුවන්. දැන් මේවා කෙනෙක්ව දැක්කට පස්සේ කතා නොකර යන එක ගැළපෙන්නේ නැහැ. ඒ කාලේ තිබිච්ච එක සිරිතක් එක. වැදගත් කෙනෙක්ව දැක්කම ආක බලාගෙන යන්නේ නැහැ. අද වාගේ මූණුස්සගෙන යන්නේ නැහැ. මෙයා ළඟට ගිහිලා ලස්සනට වැඳා මුලින්ම. බෞද්ධයෙක් නැති වුණාට ඒ බ්‍රාහ්මණිය වඳින පිරිස. එහෙමයි ස්වාමිනහන්ස. මෙයා වැඳලා අර අර මල්ලත් පැත්තකින් තියලා තමයි මූණ බැලුවා. මූණ බලනකොට පුදුමයි, මේ උරහිස දක්වා කම්පිත තියෙනවා. පුරුෂ ලක්ෂණ දැක්කා. මෙයා ඉගෙනගෙන තියෙනවනේ පුරුෂ ලක්ෂණ. මෙයා ඉතින් වටපිට බලලා බුදුවන්ගේ මූණ බලලා ඇහුවා, මේ ස්වාමීනි ඔබ වහන්සේ කවුද කියලා. දන්නේ නැහැනේ මේ කවුද කියලා. එහෙමයි. ඒතකොට බුදුහාඳුරු කියනවා මම තමයි ගෞතම බුදුහාඳුරු. කියනකොටම දනගාල වැඳ සමාව ගත්තා. බලන්න ඒකත් ඉගෙන ගත්ත එකක්. වැදගත් කෙනෙක්ගේ මූණ බලලා ඔයා කවුද කියලා විමසන්නේ කොහොඳ නැහැ. ආලපාල ඉන්න කෙනෙක්ගෙන් ආගන්න රාවය කවුද? දැන් මිනිස්සු ඉන්නවනම් ආගන්න පුළුවන්. අපි දැන් බැබලෙන කෙනෙක් ඉන්නවා කියමු, ප්‍රසිද්ධව කෙනෙක්. අපි ආව දන්නේ නැහැ. එයා ළඟට ගිහින් මේ ඔයා කවුද? ළානකොට ඒක ඇතයි. ඔන්න උගත්කම්. ආලපාල ඉන්න කෙනෙක්ගෙන් ආගන්න රාවය අසවලා කවුද? උට කියනවනේ මේ අසවලා කිව්වා. අපි දන්නවා එතකොට. එතකොට ළඟට ගිහලා කතා කරනවා, අයිබෝවන් කොහොමද? මේ කැලේ වෙන කවුරුවක් නැහැ, මං විතරනේ. ඒකයි මං ඔබ වහන්සේගේ මූණ බලලා ඔබ වහන්සේ කවුද කියලා මං විමසුවේ. ඒකට මට මුලින් සමාවෙන්න. මං දැන් දන්නවා මේ ඉන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ. එහෙමයි ස්වාමිනහන්ස. දැන් ගෞතම බුදුහාමුදුරන්ට මං කවුද කියලා දෙන්නත් එපා. නැත්තම් බෑනික් සාකච්ඡාව කරන්න. ඒකත් ඉගෙන ගත්ත දෙයක්. එහෙමයි ස්වාමිනහන්ස. දැන් ශාලිකා කියන නම බොහෝ අය රූපේ දැකලා නැහැ. මේ සිරසෙන් ආලා තිබුණාට බොහෝ අය. වැදගත් තැනකට ගිය ගමම්ම කතා කරන්න කලින් කියලා දුන්නා නම් ආඳුරනේ මම තමයි සිරසේ ඉන්නේ ශාලිකා. එනකොට නායිබුවන් කියලා ඔන්න හඳුන ගන්නවන්නේ. නැත්තම් දන්නේ නැණි මේ කවුද ආවි කියලා. මෙයා කියනවා මගේ මෙයාගේ ස්ත්‍රිස්තරේ කිව්වා මගේ නම චත්ත. මං මේ සේතවිය නෝරේ උපන්නේ. මං බ්‍රාහ්මණ වංශික කෙනෙක්. මං අවුරුද්දාය පොක්කරසාති ළඟ ඉගෙන ගත්තා. දැන් උපාධි ඉවරයි. උපාධි ඉවර කළා මං ඉගෙන ගත්ත දේ ප්‍රදර්ශනය කළා. ඒකෙන් අම්බෙච්ච පඩියෙන් මම යුතුයකම් ඉෂ්ට කළා. මේ මම දැන් යන්නේ ගුරු පූජාව ඉෂ්ට කරන්න. පයින් මේ යනවා. එහෙමයි ස්වාමීනි. නමුත් මං අවුරුදු 10ක් විතර ඉගෙන ගන්න කාලේ ඔබ වහන්සේ ගැන මං ගොඩාක් තොරතුරු සොයාගත්තා. ඔබ වහන්සේගේ නෑයොත් අපේ එක ඉගෙන ගත්තා. ඔබ වහන්සේගේ පරම්පරාවේ ශාක්‍ය වංශේ, කෝලිය වංශය අයත් අපේ යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ හැමතිස්සෙම ඔබ වහන්සේ ගැන කියනවා. ආඩම්බරින්නේ කියන්නේ. රාම්‍ය සුරාම්‍ය සුබ මාලිගා තිබුණයි, යසෝදරා කියලා දේවියක් උන්නයි, රාහුල කියලා පුතෙක් හිටියයි, අනාගතයේ රජ වෙන්න තිබුණයි. මේ ඔක්කොම තියෙදි සතර පෙර නිමිති දැකලා මේ ඉසකෙස්ස බාලා ගෙදරින් පැනලා ගිහිල්ලා අවුරුදු අයත් දුෂ්කර ක්‍රියා කරලා වෙසක් පොයේ දවසක බුදු වුණා කියලා රාවි යනවා. නිකන් නෙමෙයි අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ මේ ගුණ නමයක් කිව්වා. මොකද මෙයා ඉගෙන ගත්ත කෙනින්නේ. එහෙමයි ස්වාමිනාංස. මෙයා ඕවවල පදවල තේරුම් දන්නේ නැහැ. නමුත් මේ රාවි යනවා. මිනිස්සු කටපුරා කියනවා. ඉතින් මගේ සිතේ ආශාවක් ඇති වුණා. මේවා කියද්දී ඔබ වහන්සේ මගේ ඇස් දෙකෙන් දකින්න. මම පුන පුනා බලාගෙන හිටියේ. අද මගේ පෙරපෙන මතුණා. ඔබ වහන්සේ නිකම්ම මට මුණ ගැවුණා. නැත්තම් මං කොහොම හරි ඔබ වහන්සේ බලන්න එන්න හිටියේ. දැන් ස්වාමීනි මට පරක්කුයි. මට හරි සතුටු දවසක් අද. මම යන්නම් කියලා නැගිට්ටා. අපි ස්වාමීන් වහන්සේ ඉන්න අනතුරු සිද්ධ වෙනදී ඔබ වහන්සේ පැහැදිලි කරන මේ හැම වචනයක් පාසාම ඇත්තටම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, චත්තමානවකයන් පිළිබඳව, පෙර අප මිනිසින් සතුව තිබූ විවිධ ගුණාංග පිළිබඳව මනා දැනීමක් අපතුල ඇතිවන ඔබ වහන්සේට බොහෝමත්ම පින් කියලා අපි සිතෙන් සිතන ගමන් ආරාධනා කරනවා. මේ විරාමෙන් අනතුරුව ඒ ඇතිවෙච්ච සාකච්ඡාව පිළිබඳව තවදුරටත් පහදා දෙන හැටියට අපි ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් සමුවරගෙන යන්නට චත්තමානවකයන් සූදානම් වෙනවා. ඕ දැන් වැඳලා ඉවරලා දැන් පරක්කු වීන වෙලාව රැ වෙන්න කලින් යන්න ඕන. එහෙමයි. කැලේනේ දැන් යන්නේ. ඒ නිසා නැගිටලා යන්නම් කියලා ආයි වාඩි වුණා. ආයි වාඩි වෙලා වටපිට බලලා කියනවා, බුදුහාඳුරුනේ මට බැරිද උදව්වක් කරන්න? දැන් මේ උදව්වක් කරන්නමනේ වැඩි. ඕක එයා දන්නේ නැහනේ. එහෙමයි. බුදුහාඳුරු මෙච්චර වෙලා කතා වුණත් නිකමටවත් කිව්වේ නැහැ අද ඔයා මැරෙනවා කියලා. කිව්වොත් එimhe ඒ වෙලේම මැරෙන්න බැරි කම නැහැ. අපායට යන්න වෙන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. නරක සිතක් නෙන්නේ දුක්ක් දුක්ක් කියලා. ඒ නිසා බුදුහාඳුරු කිසිම දෙයක් නැහැ. ඌ මොකද්ද මගෙන් කෙරෙන්න ඕන උදව්ව? එයා කියනවා ස්වාමීනි මම සංගීත ඉගෙන ගත්තේ. සංගීත විශාරද කෙනෙක්.
එනිසා මට බැරිද මේ සින්දුවක් කියලා දෙන්න. ගීතයක් ඉල්ලනවා. මේ රැට ඉල්ලන්නේ රූපවාහිනිය වල මේ ගුවන් විදුලි සින්දු ඒ වගේ තමයි. බුදුහාඳුරේව මොන වගේ ගීතයක්ද? නෑ නෑ මට ගීතව ඉගෙන ගන්න දැන් වෙලාව නෑ. මට සතරපද ගාථාව ඔබ වහන්සේ ගැන කියන්න. මම මේ කී කී යන්න කම්මැලි කමට. ඔය පාරේ යනකොට ඔය කම්මැලි කම ඉතුනම සින්දු කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කැලේ යනකොට අයියෙන් කියනවා. ලියා ගන්න කිව්වා. අර මල්ලට අත දාලා තල්කොලේ අරගෙන කලව උඩම තියාගෙන ඌරෙන් ලියන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි බුදුහාඳුරට පළවෙනි ගාථාව කිව්වේ. යෝවද තම්පව රෝමනු ජේසු සක්‍යමුනි භගවා කත කිච්චෝ පාරගතෝ බාල විරියාසා මංගී තන්සූග තංසාර නත්ත මුපේමි. එච්චරයි. තේරුම මොකක්වත් එයා ඉගෙන ගත්තෙත් නැහැ. ඒවට වෙලාව නැහැ. මේ නිකං කම්මැලි කමට කිය කියන්න ඉල්ලුවේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒක ලියාගත්තා. ලියාගෙන ඔන්න අඬන්න පටන් ගත්තා. අනේ පුදුමයි පුදුමයි මං අවුරුදු 10ක් ඉගෙන ගත්තා. මට බෑ මෙච්චර තප්පර ගානකින් මේම කවියක් ගාතාවක් කියන්න. අර්ථ රසය ව්‍යංජනය ඊට පස්සේ අකුරු පීතීම එකනි බුදුහාඳු සරුවක්ණියක් කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. බුදුහාන්ගේ අංග 9න් එකක්නේ වෙය්‍යාකරණ ව්‍යාකරණ. බුදුහාඳුරු තරම් වෙය්‍යාකරණ මේ ව්‍යාකරණයේ පරතරට ඒකයි මේ අතැඹුලක්සේ සියල්ල අවබෝධ කරගත්ත කෙනද බලන්න ඉතිපිසෝ ගාතාවේ එක ගුණයක් තියෙන අපි කියන්නේ වැරදියට. මේ මොකද්ද ස්වාමීන් වහන්ස? මේ බුදුහාඳුරු නිකිව්වේ මේ දජග්ග පිරිතේ මාණනිය උඹලට බයක් ඇති වෙනවා නම් මං ගැන හිතන්න කියලා. මොකද්ද ගුණේ? විජ්ජා චරණ සම්පන්න. මේක වැරදි. විද්‍යා කියන්නේ ඵලය. එහෙමයි ස්වාමීනි. චරණේ තමයි හේතුව. හේතුව. ගියොත් තමයි ඵලේ තියෙන්නේ. විද්‍යාව ලබන්න නම් චරණේ ගමන් කරන්න ඕන. එහෙමයි ස්වාමීනි හන්ස. විද්‍යාව නිසා ගමන් කළා නෙමෙයි. ගමන නිසා තමයි ප්‍රතිඵලය ලැබුණේ විද්‍යාව. එතකොට සිංහල උගන්වද්දී උගන්වනවා ద్వන්ද සමාස. ద్వන්ද සමාසෙන් කියන්නේ මොකද? කෙටි පදේ මුලට දාන. විද්‍යා චරණ චරණ විද්‍යාව කියවෙන්නේ නැහැ. මාතා පිතු එක වැරදි. පිතා මාතු කියවෙන්නේ නැහැ. චంద్ర සූර්ය අපි කියන්නේ සූර්ය චంద్ర. සූර්ය චంద్ర දිගපදේ මුලට දාන. එතකොට බුදුහාඳුරු දැන් මෙන්නේ මේ කවියක් කිව්වා ධාත ඒකනේ කාටවත් මේ ත්‍රිපිටකයේ තියෙන ධාතවලට ධම්මපදයට මේ ඇඟිලි දික් කරන්න බෑනේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඈ ධම්මපදයේ තියෙන ධාතාවක් වැරදි කියන්න පුළුවන්ද මොනවගොත උතිකොටවත්? සතරපද ගාථාව සරුවඥතා ඥාන දැන් අඬලා ඉවර වෙලා කියනවා ස්වාමීනි මේ රටේ දැන් බුදුවරු හරියට ඉන්නවා ඉන්දියාවේ ඒ වෙනකොට 6 දෙනෙක් හිටියා දැන් වගේම තමයි දැන් වගේ තමයි බුදුවරු 6 දෙනෙක් හිටියා එක්කෙනෙක් තමයි මක්කලි ගෝසාල අනිත් එක්කෙනා පූර්ණ කාශ්‍යප අනිත් කෙනා සංජය බෙල්ලට්ටි පුත්ත තව කෙනෙක් හිටියා පකුද කච්චාය තව කෙනෙක් හිටියා නිර්වතින් මිටියන්නේ ඔය ඔක්කොම භාගය නිර්වතින් හිටපු අය නිකාන්තනාත පුත්‍ර. තව කෙනෙක් හිටියා කෙස් ඇඳගෙන කේශකම්බල අජිත කේශකම්බ. එහෙමයි. මේගොල්ලොත් මේ රටේ බුදු වෙලා කියලා තමයි කියන්නේ. ඒ අයත් බණ කියනවා. ඔබ වහන්සේ කියන බණ මොකද්ද? ඔබ වහන්සේගේ දර්ශනේ මොකද්ද? මේ උගතෙක්නේ. ඒ වෙලාවේ බුදුහාඳුරු කියනවා මගේ දර්ශනේ රාගය විරාගයෙන් ජය ගැනීම. කියනකොට කියනවා මට රාග විරාග ඒව ඉගෙන ගන්න දැන් වෙලාවක් නැහැ මං ඒව පස්සේ ඇවිල්ලා ඉගෙන ගන්න. දැන් මට මේ කී කී යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ඕකත් ගාථාවකින් කියන්න කියලා දෙවෙනි ගාථාව කිව්වේ. රාග විරාග මනේෂ මසෝකං ධම්මම සංකත මප්පටි කූලං. මధుරමි මං පාගු නංසූ වී බත්තං ධම්මමි මං සාර නත්ත මුපේ. ලියාගත්තා. දැන් තවත් සතුටුයි. ආයි කියනවා ටිකක් පරක්කුණාට කමන්නේ ස්වාමීනි ඔබ වහන්සේ ළඟට කවුරු නැද්ද ශ්‍රාවකයෝ දැන් අර එළුවෙන් ඉන්න අය ළඟට ලක්ෂ ගණන් ඉන්නවනේ සෙනඟ නිර්වතින් ඉන්නේ නමුත් පුදුම සෙනඟක් ඒගොල්ලන්ට ඉන්න ඔබ වහන්සේ තනියෙන්ම ඉන්නේ ඔබ වහන්සේට ගෝල බාලුවෝ නැද්ද පින්වත මට ඉන්නවා සිව්වණක් පිරිස සාදුසා කවුද කියලා එතකොට බික්කු බික්කුනි උපාසක උපාසිකා වැඩිමාල් පිරිස බික්කු බාල පිරිස උපාසිකා මධ්‍යම පිරිස දෙකයි බික්කුණී පිරිස සහ උපාසක පිරිස. තොල ගෙදරක වුණත් වැඩිපුරම වගකීම් තියෙන ලොකු පුතාට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ස්වාමීනි මට අර භික්ෂුන් වහන්සේලා ගැනත් ගාතාවක් කියන්න කිව්වා. ලියාගන්න කිව්වා ලොකු පුතා ගැන කියනකොට අනිත් ළමයි ඔක්කොම එකට ඇතුළත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලියාගනින් කිව්වට පස්සේ ඒක ලියාගත්තා. යත්ත ච දින්න මහප්පල මාවු චතුසුසු චීසු පුරිස යුගේසු අට්ඨච පුග්ගල ධම්මම දාසේ සංගමී මංසාර නත්තමුපේ දැන් ලියල ඉවර වෙලා වැඳලා සමුගෙන පාර පැනලා අර වීණාව කරේ එල්ල ගත්තා
ඔබහන්සේ කියනද අපි හිතේ මැවෙනවා මේ වෙලාවේ. වීණාව කරේ ඉල්ලගෙන දැන් අර මුලින්ම බුදුහාඳුනාට යනකොට සිරිප්පු දෙක ගැලෙව්වා ජටාව ද ඒව ඔක්කොම දාගෙන මල්ලත් එල්ලගෙන පාරක් පැනලා ගහක් මුල ඉඳගෙන වීණාව තනුව අදාගත්තා. ඒ සංගීතකාරයානේ. එහෙමයි ස්වාමීනි. මේ පොත්තෙන් හොඳට ඒක අදාගත්ත තනුව. අදාගෙන වීණාව ගගා තමයි ගාත තුන කිව්වේ. බුදුහාන්ට ඇයින්ද කිව්වා. බුදුහාඳුරන්ටත් ඒ වෙලාවේ සංවේගයක් ඇති වුණා. මොකද අද මැරෙනවානේ. බේරන්න බෑ. මෙයා දන්නේ නැහැ අද මැරෙන කතාව. අපි උනත් එහෙමනේ අද මැරෙනවද කියලා අපි දන්නේ නැහැනේ. අපි එක එක දේව සැලසුම් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් ඔන්න මෙයා වීණාව ගගා යන්න ගියා. ගාත තුන කීකී යනවා. බුදුහාඳුරු මේ තරුණයා නොපෙනෙනකම් බලාගෙන හිටියා. මේ පාරේ පේන්නේ නැති තෙක්මානේ දක්වා බලාගෙන හිටියා. ඒකට විශේෂ හේතුවක් තිබුණාද අපේ ස්වාමීන් වහන්ස? නෑ මේ තරුණයා ඉතින් මේ අද මැරෙන දවස නමුත් කර්ම විපාකෙන් ගලව ගන්න බෑ. නමුත් ඒක තමයි බුදුහාඳුරගේ උණු වෙන ගතිය කියන්නේ මහා කාරුණිකෝනාත්තු අනාථනාත අසරණ සරණ කියන්නේ ඔක මේ සරණ වෙන්න න්‍යාය. එහෙමයි අපේ ස්වාමීන් වහන්ස. දැන් මෙයා මේක කිය කියා යනකොට රෑ වුණා. කලුවර වැටුනම තානායමට යන්න වෙලාව මදි දැන්. ඇයි දැන් මෙතනත් ප්‍රමාද වුණා? එහෙමයි ස්වාමීන් වහන්ස. අනික මෙයා වේගකින් ගියෙත් නෑ දැන් මේ කවි කිය කියන්නේ යන්නේ ගාථා කිය කියන්නේ. එතකොට ඒ කැලේ ඉන්නවා මංකොල්ල කාරු. ඒගොල්ලෝ ගස් උඩ ගල් උඩ ඉන්නවා කවුරු හරි එනකොට මංකොල්ල කන්න. ඉතින් ගස් උඩ ඉඳලා ගල් උඩ ඉඳලා මේ මංකොල්ල කාරයෝ දැක්කා තරුණයෙක් එනවා ලොකු මල්ලක් කරේ තිනවා හරි සතුටින් එන්නේ. නෝකත් බලන්න මංකොල්ල කාරයෝ ඉතන ඇටි සතුටකින් එනවා නම් එයා ළඟ මොනවා හරි තියෙනවා. පාරේ යනකොට හොඳට ඉනා වෙලා මේ අන අය පොකට් එකේ සල්ලි තියෙනවා. ඔබ වහන්සේ ඉතාමත් සියුම් කාරණා මතු කරලා දෙන ස්වාමීන් වහන්සේ. මොකක්වත් අතේ නැත්තම් බලන්න පාරේ යන්නේ මූණ උස්සගෙන මූණ ඉල්ලගෙන එපා වෙලා කේන්තියෙන් ඒ අය තමයි පාරේ ගොඩක් ඔය අකටයුතුකම් කරන්නේ. සතුට නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සන්තුට්ටි පරමන්දාන කියන්නේ මෙතන සතුටනේ ඕනන්නේ. ඒ සතුට ලැබෙන්නේ ළඟ මොනවද තියෙන්නත් ඕන. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔතනදී ළඟ මුදල් හැටියට දෙයක් නොතිබුණත් අඩුමතරමේ ධර්මයේ හරියට අවබෝධ කරගත්ත කෙනෙක්ගේ හිතේ තියෙන සැනසෙල්ල වුණත් මෙතනදී දකින්න පුළුවන්. ඒක තමයි සන්තුට්ටිනේ. එහෙමයි. දැන් අපිට තියෙන අසන්තුට්ටිකමක්නේ පාරේ යනකොට තියෙන. අපිට මොනවා ලැබුණත් මදි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මෙයා ළඟ මේ දැන් තියෙනවා අරගොල්ලෝ නියම නිගමනය කළා දැන් මේ සතුටින් එනවා නම් මෙයාගේ මල්ලකුත් තියෙනවානේ. මොනවා හරි මෙයා ළඟ තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා මොකද කළේ සර්ප විස පුවාපු ඊතල අරගෙන විද්දා. ඒ ඉස්සර තිබුණා ක්‍රමයක් ඔය මරන්න ඊතල වලට සර්පයාගේ විස පොවන සර්ප දතේ තියෙන විස කවනවා. එතකොට ඊතලේ වැඩිච්ච ගමන් සර්ප විස ඇඟ පුරා පැතිරෙනවා වැඩි වෙලාවක් යනතු මැරෙනවා. මැරෙනවා. ඒක දඬුවම් දෙන කාලේ ඉඳලා තිබිච්ච ක්‍රමයක්. රාජනීති වල තියෙන ක්‍රමයක්. එහෙමයි. උන් විද්දා. ඊතල දෙක තුනම ඇවිල්ලා වැදුනේ පපුවට. පපුවට වැදෙනකොටම කටින් කියවුනේ මොකද යෝවද තම්පෝර ගාතා. ඒම ඇදගෙන වැටුණා. බලන්න අපේ ස්වාමින්වහන්ස අපිව ගෙනහල්ලා නවත්වන තැන උන්වහන්සේ පැහැදිලි කරනවා විශේෂයෙන්ම චත්ත මානවකයන්ට ඒ සර්ප විෂ කැවුණු හීතල පපුවේ වදිද්දී චත්ත මානවකයන්ගේ මුවින් පිට වෙන්නේ ඒ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර දීපු ගාතාවන්. අපේ ස්වාමින්වහන්ස චත්ත මානවකයන් තුල තිබුණු සිහිය හරිම පුදුමයි. අපිට මේ පිළිබඳවත් පැහැදිලි කර දෙන්න මේ විරාමයෙන් අනතුරුව. අපේ ස්වාමින්වහන්ස ඒ තරම් දරුණු වේදනාවක් විඳින මොහොතක පවා මේ බුදු ගුණ මෙනෙහි වුණේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ? ඒ දැන් අර උදේ ඉඳලම කටේ තිබුණේ ඕකනේ. එහෙමයි. ඒකනේ බුදුහාඳුරු පාන්දර උතන්ට වැඩියෙත්. එහෙමයි. ඒකයි අර පානදුරේ අරිය ධම්මාඳුරු කවි කියන කොටත් පෑදලි කලේ ওই බෝධි පූජාවල දැන් මිනිස්සුව කියනවා. මරණෙදි මට බුදු ගුණ සී වේවා. බුදු ගුණ සී වෙන්න නම් ඕක මන්ත්‍රයක් වාගේ කියලා 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 පුදා අපි උනත් බලන්න. දැන් සමහර සින්දු තියෙනවනේ. දාපාලෝ සතාවක් කිය කී ඉන්නකොට අපිට නිකම් මේක ඔටෝ එන මට්ටමක් තියෙනවා නේද? පාරේ යනකොට හරි නිකම්ම මුමුණන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. කාරේ කියනකොට ඇඳට ගියත් ඒක නිකම්ම එනවා. ඉතල නෙමෙයි. ඇයි අර පුරුදු ඒකනේ කියන්නේ ආසේවිතාය භාවිතාය බෞලී කතාය කියන්නේ භාවිත කරන්න ඕන. යානි කතාය කියන්නේ කාර් එකක් පදවනවා වගේ. එහෙමයි සර්. පදවගෙන මේ යන්න ඕන. නතර කරන්න දැන් වේගින් යන කාර් එකක් පදවගෙන යන්නේ. ඒ නිසා මේක හරියට මේක දැන් උදේ ඉඳලා කටේ තිබුණේ ඕකමයි. ඒක තමයි එතකොට එන්නේ ටක් ගාලා. එහෙමයි ස්වාමීන් වහන්ස. මෙයාටත් ඒ වෙලාවේ මේ බෞද්ධයෙක් නෙමෙයි සරණ ගිය කෙනෙක් නෙමෙයි මෙයා මේ මොකක්වත් අර්ථ දාන්න කෙනෙකුත් නෙමෙයි. කම්මැලි කමට ගිය කීගේ. පාරේ යනකොට පාළුවට සාංකාවට කියපුවා. එහෙමයි ස්වාමීන් වහන්ස. නමුත් පිට වුණේ අර වචනේ ප්‍රසන්න සිතකින් මොකද අර බුදුහාගේ රූපෙත් මැවි මැවි පෙනුනනේ උදේ පාන්දර මම මේ සමනානංච දස්සන මේ උත්තමයව මම දැක්කා. අගේ වාසනාවේ උත්තමයා කියලා දුන්නු ගාතක් උන. මම මේ අවුරුදු 10ක් ඉගෙනගෙනවත් මට බෑ මේම ගාතා දාන්න. එහෙමයි සබ්. ඉතින් මේ ගැන ප්‍රසාදෙ තිබුණා. සතුට තිබුණා.
ඒ නිසා ඇදගෙන වැටුණ වැටිච්චකමන් ශරීරේ නිල්ලුන සර්පවිෂනේ කටින් පෙනාව මලා. දැන් මැරුණ විතරයි නිදාගෙන ඉන්න කෙනෙක් නිින්දෙන් නැගිටිනවා වගේ අවතිසාවි උපන්න. කුඩයක් ඇටමයි උපන්නේ විමානේ තමයි චත්ත කුඩේ. කුඩේ. චත්ත කියන්නේ පාලියේ කුඩේ. එතකොට මෙයා විශාල දැම්බුද. ඊට කලින් ආපු දෙයියන්ට වඩා මෙයා විශේෂයි ලස්සනයි. ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසසින මා ඉරිදි තියෙනවා. මා පෙනුමයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් දෙවි කෙනෙක් වෙනවා නම් චත්තමානව කියන්නේ දෙවි කෙනෙක් වීම නේද බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ. ගොඩාක් දුරට හිතනවා එහෙම. නමුත් මේක විශාර දෙය කියන්නේ වර්ණවන්ත මේ ඔක්කොම අංග සම්පූර්ණ අර පරණ දෙයියන්ට ළඟටවත් එන්න බෑ. ඒ තරම් ප්‍රභාස්වරයක් මෙයාට තිබුණා. දැන් අදත් බලන්නකෝ දැන් අපි නිකන් හිතමුකෝ අපේ සමාජයේ උන්න නිකම් මන්ත්‍රී කෙනෙකු ළඟට යන්න පුළුවන්. ඇමති කෙනෙක් ළඟට යන්නත් පුළුවන්. කැබිනට් ඇමති කෙනා ළඟට යන්න ටිකක් අමාරුයිනේ. එයා ළඟටත් යන්න පුළුවන්. අගමැති ළඟට යන්න ටිකක් අමාරුයි. එහෙමයි. එයා ළඟටත් යන්න පුළුවන් වුණා ජනාධිපති ළඟට යන්න අමාරුයි. එහෙමයි ස්වාමීනි. ඒ වගේ දිව්‍ය ලෝකෙත් තියෙනවා. එක එක මට්ටම් ඉන්නවා. ශාලාවෙන් එළියේ ඉන්න දෙයියෝ ඉන්නවා. ඒ ඇත්තන්ට එන්න බෑ ශාලාව ඇතුළට. පින නැහැ. දැන් සුධර්මා කියලා ශාලාවක් සක්‍ර භවනේ තියෙනවා කියනවනේ. ඒකනේ ඔක්කොම එකතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක එකතු වෙන්නේ නිකන් නෙමෙයි සතර පැත්තේ සතර වරන් දෙයියෝ අවි ආයුධ තියාගෙන ඉන්නේ. සතර පැත්තේ. ඔව් දැන් අපිත් ඔය T56 තියන් ඉන්නවා වගේ තමයි. ඇයි පාතාලකාරයෝ ඒත් ඉන්නව අසුරයෝ. අසුරයෝ කඩාගෙන පයින්නවා මේකට. හැමදාම කෝලාලනේ. ඒකට මේ දජග්ග පිරිත කියන්නේ. එහෙමයි ස්වාමිනාහස. එතකොට මේ සතර වරන් දෙයියන්ගේ ආරක්ෂාව පීටෙව්වට පස්සේ තමයි සක්කරය වුණත් එන්නේ ශාලාවට. එතකන් එන්නේ නැහැ. ඒත් ඒ කියන්නේ මෙතන කියන්නේ මොකද දෙයියෝ වුණත් කෙලස් එතනට යන්න පතන්න එපා කියලා මේ කියන්නේ වැඩක් නැහැ. එතන ගියත් ප්‍රශ්න. එහෙමයි ස්වාමිනාහස. එතන සැනසෙල්ලක් නැහැ මේ දිව්‍ය ලෝකෙට ගියා කියලා සැනසෙල්ල නැහැ. දැන් එතනත් අසුරයෝ මුණුයි හැමදාම ගා ගන්නවා. ඉතින් නැත්තම් සුධර්මා ධර්ම ශාලාවට ආරක්ෂාව දාන්න ඕනද? සමහරට කඩු පොළු තියාගෙන ඉන්නේ මේ සතර වරන් දෙයියෝ ඒගොල්ලන්ගේ පිරිවරයි. එහෙමයි ස්වාමිනාහස. ඔය ආටානාටි පිරිතේම කියන්නේ ඕකටනේ. අසුරයෝ කඩාගෙන එනවා. එතකොට මේ ශාලාවේ මුලින්ම වාඩි වෙන්නේ මේ මූලාසනේ ඉන්නේ සක්දේව රජතුමා. එහෙමයි ස්වාමිනාහස. එතකොට ශාලාව පුරාම පින් ඇති දෙයියෝ ඉන්නවා. දැන් ඒක කතාවක් තිබුණානේ. ඉන්දික අංකුර කියලා දෙන්නේ දන් දීලා දැන් මේ දෙන්න දිව්‍ය ලෝකෙට ගියා. එක්කෙනෙක් ඉස්සරහින් දෙන්නම ඉස්සරහින් වාඩි වුණා. එහෙමයි. මෙන්න අනිත් දෙයියෝ එන්න එන්න එක්කෙනෙක් නැගිටලා පස්සට පස්සට ගිහලා අන්තිමට කොණේම එළියේ ශාලාවෙන් එළියට ගියා. ඇයි පින නැහැ ඉන්න බෑ. දැන් උනත් අපි ඔය උත්සවයකට දවල් දෙකට ගිහලා වාඩි වෙනවා කියන්නේ තුනට තියෙන උත්සවේ. අපි ගිහලා මුලින් වාඩි වෙලා ඉන්නවා. 2:45 තුන වෙනකොට ඔන්න ප්‍රධානියෝ එනවා. අපි මොකද කරේ? නේන තැන්න නැගිට යනවනේ පස්සට. එහෙමයි ස්වාමිනාහන්ස. සමහරු එහෙම ගිහිල්ලා ගේට්ටුව ළඟ හිටගෙන ඉන්න අයත් ඉන්නවා වාඩි වෙන්න පුටුව නැති වෙනවා. ඇයි පින නැහැ? පින් තියන අයත් එක වාඩි වෙන්න පිනක් තියෙන්න ඕන. හැම එකිනාට මෙහෙම ඉන්න බෑ. එහෙමයි ස්වාමිනාහන්ස. අපි ගෞරවයට නැගිටිනවා. සමහරු එනකොට අපේ ගෞරවයකට. ඒගොල්ලෝ කියන නෑ නෑ ඔයා ඉන්න අපි හිට යන්නම් කියලා. නෑ නෑ ඔයා ඔතන වාට හරියයි. අපි නිකන් හරි පිටිපස්ස හිටන් ඉන්නවා. අපි පරක් වෙලා ගිහිල්ලා ස්ටේජ් එකේ ඉන්නයි මයික් එකකින් හරි අඬ ගන්නවා නෝ ආ මොකද ඔතන කන්නේ මේ ඉන්නේ මේ පුටුව තියෙනවා එන්න කියලා අඬ ගන්න පින එකයි සභාවකට විසරදව යෑම හැම එක්කිනාම සමහර සභාවවලට යන්නේ නැහැ ඇඟෙනවනේ සමහරවට සභාවකට යන්න බෑ වෙවුලනවා ඇයි මෙතන හොඳ නැහැ සිත නරකයි එයා හැමතිස්සෙම බයෙන් ඉන්නේ මං ගැන මොනවරි කතා කරයි දන්නේ නැහැ එයා ගිත ඇතුලේ වැරදිනේ වෙන කවුරු හරි දෙන්නේ කුටු කුටු ගැව්වත් මෙයා හිතන මං ගැන දන්නේ ඔය මොනවරි කියන්නේ අර උත්සව සභාවේ තමන්ගේ සිත සමාධි කරගන්න බෑ අමතිස්සෙම අර කපුට වගේ අරේ බලනවා මේ බලනවා වටපිට වන බයෙන් ඉන්නේ. එහෙමයි. සැකයිනේ. කපුට ළඟ තමයි සැක වැඩියෙන් තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ තම කෙනාවම සැක කර කර ඔය ඉන්න උත්සවේ මොනවා කිව්වද ඒකේ ගත යුතු අර්ථයක් ගන්නෙ නැහැ. අද ගොඩාක් උත්සව තියෙන්නේ එයිමයි. එහෙමයි ස්වාමිනාංශ. ඒකේ මොනවද කියන්නේ ඔය මා වටින කතාවක් කියනකොට ඒකට කන් දෙන්නේ නැහැ. මොකද්ද කිව්වේ කියලා අන්තිම මොකක් වුණා නමුත් ලක්ෂ ගණන් වියදම් කරලා උත්සව කරනවා. කතාවකට කන් දෙන්නේ ඒකත් ඉගෙනගෙන තියෙනවා. කන් දීම කියන්නේ අද ඉස්කෝල ළමයි කන්දීමක් නැහනේ. ඒක අරමුණක ඉන්න බැරි කම. එතකොට අපේ ගුරුවරු මොම අමාරු උගන්වනවා ළමයි කයිවරු ගගා හිටියොත් ඉගෙනගෙන නැහනේ. ඔන්න කන්දීම උගන්වන්න පොඩි කාලේ කියන දෙයට සවන් දීම. ඒකෙන් තමයි නුවණ වැඩෙන්නේ. මේවා තමයි මේ උගන්වන්න ඕනේ කියන්නේ මේවා තමයි අධ්‍යාපනය. එහෙමයි. දැන් මොකද උනේ? දැන් මෙයා දැන් දිව්‍ය ලෝකෙට අච්චර බැබලෙන ගමන් බැලුවා මට මෙච්චර සැප ලැබුණේ කොහොමද? දිව්‍ය ලෝකෙ උපන්න මොක බලතැකි? මම මේ මට්ටමට එන්න මං කරපු පින මොකක්ද? එහෙමයි. පන්සිල් ගත්තෙත් නැහැ. භාවනා කළෙත් නැහැ. බණ දන්නේ නැහැ. මොකද මෙයා කළේ ඉගෙන ගත්ත එක විතරයි. එහෙමයි ස්වාමීනි. වෙනේව කරන්න මෙයාට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් මේ සැප ලැබුණේ මේ ගාථාව නිසා. මේ ගාථාව කියලා දුන්නේ කවුද? බුදුහාමුදුරුවෝ.
එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් මෙන්න ආරංචියේ ගියා චත්ත මරුණා කියලා නෑ යෝ යාළුව ඔක්කොම එකතු වෙලා මිනිය අවසන් කටයුතු කරන වෙලාවේ බුදුහාඳුනුත් වැඩියා. මේ උදව්ව කරන්නනේ මේ කරුණාවෙන් එදා ඉඳලා දැන් උදේ ඉඳලා බුදුහාඳුන මේ කරුණාවෙන් මේක ඉවරයක් කරන්න එපා. උන්වහන්සේගේ මහා කරුණාව නේද ස්වාමීන් වහන්ස අවසාන මොහොත දක්වා අම්ම කෙනෙක් වගේනේ. එහෙමයි. දැන් ඔන්න මරුණාට පස්සේ දැන් චත්ත තමන්ගේ විමාන පිටින්ම ඇවිල්ලා ඉන්නවා ආදාන පොලේ. කාටත් පේන්නේ නෑ. ඔයා බලන්න දිවස් තියෙන්න එපා. බුදුහාඳුරු දැක්ක. එතකොට බුදුහාඳුරේ එතනදී අනිච්ච ප්‍රතිසංයුක්ත බණ කිව්වේ ඉන්න මිනිසුන්ට නෙමෙයි අර චත්තට. එහෙමයි සර්. ඇයි අරකේ තියෙන ආසාවත් අතාරින්න ඕන. දිව්‍ය ලෝකේ නැත්නම් එතන ඇලෙනවනේ. අපි ඉපදිච්ච සෑම තැනකම ඇලෙනවනේ. తත්‍ර తත්‍රාభి නන්දිනි කිව්වේ ওই ධම්මචක් ඒකයි. වැසිකිලි පඩික්ක මේ ඉපදෙන පණුව ඌ ඒකට ආසයි. එයා ආස නැහැ ඉතින් එළියට. අසුචි වලේ ඉන්න පණුව ඒ ජරා ගොඩේ ඉන්න ආසයි. එතන එයා ඇලෙනවා. ගිය ගිය තැන ඉපදෙන ඉපදෙන ආත්මවල අපි ඇලෙන නිසා තමයි මේ සංසාරය යන්නේ. වැසිකිලි වලේ ඉපදෙන පණුව එතනින් යන්න කැමති නැහැ. එයා ඒකෙම ඉන්න ආසයි. එයා ඒකනේ අපි ඔය කියමනක් කියන්නේ කූඩල්ල මෙට්ටේ උඩ තියන්න බෑ කියලා. කූඩල්ල ආස මඩේම එයා ඉපදිච්ච තැන ඇලෙන්න. එයා මෙට්ටේට ආසල්. එහෙමයි. ඒ වාගේ දැන් මෙයාගේ අර ආසාවස් මේ නැති කරන්න බුදුආඳුරු බණ කිව්වා. මේ පණ තේරුම් ගත්තා. බුද්ධිමත් කෙනෙක් ඉගෙන ගත්ත කෙනෙක්. මේ ලෝකේ ඇත්ත මොකද? මේ මරණය ගැන, මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ස්වභාවය චතුරාර්ය සත්‍ය මේවා තේරුම් ගත්තන එයා සෝවාන් වුණා. ඒ මොහොතේම. ඔව් සෝවාන් වෙනවා කියන්නේ ආර්ය මාර්ගයේ නගින පළවෙනි පඩියට නැග්ගා. එතන ආරක්ෂිතයිද ස්වාමීනි? එතන තමයි ආරක්ෂිතම තැන. එතකොට එතනට යනකම් අපි විශ්වාස නැහැ. කොහේයිද කියලා? එතනට යනකම් අපි ළඟ අචල සද්ධාව නැහැ. දැන් මා ලොකු බෞද්ධයෝ කිය කී ඉන්න අය එකපාරට වෙන ආගම් වලට ගිහිල්ලා නැද්ද? අනිවාර්යෙන් ස්වාමිනාස. ඇයි ඒ සද්ධාව නැහැ? මේ රටේ බොහෝ ගම් වලට ගියාම කොපි පොත් ටිකකට ලන්තෑරුමකට බුදුදාම දාලා ගිය මිනිස්සු ඉන්නවා. එහෙම ගියයි ඒ සද්ධාව නැද්ද? අර සෝවාන් කියන තැනට ආවම තමයි අචල සද්ධායි වෙනස් වෙන්නෙම නැහැ. එහෙමයි ස්වාමිනාස. ආයි වෙනස් නැහැ. එයා අපායට වැටෙන්නේ නැහැ. ආයි සතර අපායට එන්නේ නැහැ. ආයි එයාගේ ජීවිතේ එතන ඉඳලා අත්වතාවකට වැඩියන අට්ටමං ආදී අටවෙනි සැරේට එන්නේ නැහැ. මේ අත්වතාව දිව්‍ය ලෝකෙට යන්නත් පුළුවන්, මනුෂ්‍ය ලෝකෙට යන්නත් පුළුවන්, බ්‍රහ්ම ලෝකෙට යන්නත් පුළුවන්. අපායගාමි වෙන්නේ නැහැ. අපායගාමි නැහැ. අපේ ස්වාමීන් වහන්ස අපට ඇති එකම රැකවරණය සෝවාන් ඵලයට පත්වීම කියන කාරණේමයි ඔබ වහන්සේ අපට මේ පැහැදිලි කරන්නේ. ඔව් දැන් සෝවාන් කියන ඵලයට ආවට පස්සේ එයා දිනු. එහෙමයි ස්වාමීන් වහන්ස. එයා ඉතුනොත් තව භාවනා කරලා අනිත් මාර්ගඵල තුන ලබලා නිවන් දකින්න පුළුවන්. එයා තව සැප විඳින්න කැමති නම් විසාකා නිවන් දැක්කේ නැහනේ සුවන් වුණා. එතකොට සේනිය බිම්බිසාර නිවන් දැක්කේ නැහනේ. තාම ඉන්නවනේ. තාම ඉන්නවා. තාම ඉන්නවා. විසාකාවත් සමග. විසාකාවත් තාම ඉන්නවා. එතකොට සේනිය බිම්බිසාර ඊළඟට අනේ පිඬුසිටුතුමා ඒගොල්ලෝ කොච්චර පින් කරපු අයද සුවන් වුණා. නමුත් ඒගොල්ලෝ අපාය ගාමි වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකවල සමාරුන් ඉඳිනවා. බ්‍රහ්ම ලෝකෙට ගිහිලා ඒදී ඉතිරි මාර්ගඵල ලබාගෙන ඒදී නිවන් දකින්නවා. සමහරු මනුෂ්‍ය ලෝකෙට එනවා, සමහරු දිව්‍ය ලෝකෙට එනවා. අත්වතාවක් තියෙනවානේ. එතකොට දිව්‍ය ලෝකෙට කල්ප ගානකින් ඉන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් එතකොට බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ආඳුරු කිව්වා අමුතුම කතාවක්. උන්වහන්සේගේ පොතේ තියෙන්නේ මොකද මේ චත්ත ඊළඟට ඉපදුනේ ලංකාවේ. ඒ කොයි කාලෙද අපේ ස්වාමීන් වහන්ස? ඒ ඇවිල්ලා 1901 වගේ අන්න ඔය කාල හරියටම කාල සීමාව දන්නේ නැහැ. එතකොට මෙන්න මෙයා මේ ලංකාවේ ඉපදිලා මෙයා මුලින්ම ලංකාවේ ඉපදිලා ඉස්කෝලෙට යනවා. දැන් මේ උගතෙක්නේ. ඔන්න බලන්න මේව නායකාඳුරු කියපු ලස්සන. නමුත් මේක ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. පොතේ තියෙන්නේ නායකාගේ පොතේ. එහෙමයි. මෙයා මුලින්ම ගිහිලා තින ආනන්දෙට. එතකොට ආනන්ද විද්‍යාලයේ තිබිලා තියෙන මරදානේ නෙමෙයි පිටකොටුවේ පුංචි ගොඩනැගිල්ල. පරම විඥානත ශාලාව. එහෙමයි ස්වාමීනි. ඔය ස්ටේෂන් එකට ඉස්සරහා. ඕල්කට් මාවතේම කියන්නේ. එතකොට ඒ කාලේ ආනන්ද අපි කොච්චර මේ විවෘතව හිටියද කියනවා නම් ආනන්ද පළවෙනි විදුහල්පති පාදක කෙනේ. පළවෙනි විදුහල්පති පාදක කෙනේ. එහෙමයි. එතකොට මේ ආනන්ද විද්‍යාලයට මුලින්ම ගන්නකොට ළමයි 5 දෙනයි aran tie. එහෙමයි ස්වාමිනා. මේ බෞද්ධ පාසල පටන් ගන්න මුල්ම පියවර ගන්නකොට ළමයි 5යි. ඒ ළමයි 5 දෙනාගේ පළවෙනි ළමයා තමයි මේ චත්තමානෝක කියලා කියන්නේ. එහෙමයි. මේ චත්තමානෝක මේ ශිෂ්‍යයා ඉස්කෝලේ ඇතුලේ ඔෆිස් එකට විදුහල්පති කාමරේට යනකොටම විදුහල්පති නැගිට්ටා. දැන් ගුලාමී කෙනෙකුට විදුහල්පති නැගිටින එක ගැළපෙන්නේ නැහනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔන්න ওই සම්බන්ධතාවය. ඇයි මා පින් ඇති කෙනෙක් මේ ඉස්කෝලේට එන්නේ? ඒකනේ ආනන්දි වුණත් බබලෙන්නේ. නැගිටුණා වෙන්න බැරිද සර්? ඒක තමයි ආසනේ ඉන්න බැරුව එයා නැගිට්ටා. එහෙමයි. ඉතින් කවුරුත් පුදුමයටපත් වෙනවානේ.
ඔන්න එදා ඉඳල සම්මත කළා සෑම ඉස්කෝලයකම ලංකාවේ ඉස්කෝලේ ඉවර වෙනකොට පළවෙනි බෙල් එක ගානකොට නැගිටින්න ඕන දෙවෙනි බෙල් එක ගානකොට මේ ගාත තුන කියන්න ඕන සෑම පාසලකම තාමත් ඒක තියෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ තුන්වෙනි බෙල් එක ගැවුවට පස්සේ ඉස්කෝලෙන් යන්න ඕන ඇයි ඒක මේක සම්මත කළේ පාරේ ළමයි යනකොට කාර් එකේ ඇපෙන්න පුළුවන් දුවනවනේ එහෙමයි ස්වාමීන් වහන්සේ බස් එකට යට වෙන්න පුළුවන් වැටෙන්න පුළුවන් මැරෙන්න පුළුවන් එහෙමයි ඒකට මේ ගාත තුන කියලා ගිහිල්ලා තිබුණාන ආරක්ෂාවක් ඒවා තමයි ඒ කාලේ ඉතල මේ උගන්නපු ලස්සන ඇත්තෙම කියනවා නම් එදා මේ සමාජයේ සෑම දෙයක්ම ඉගැන්වුවේ බණින් ඒකයි ස්වාමීන් වහන්සේ මෙහි වටිනාකම මේ වටිනකම තිබුණේ මේ රටේ දැන් කුස්සිය ඇතුලේ අම්මා ඉගැන්වුවා දුවට අම්මා කුස්සිය ඇතුලේ මොකද මේ බණ කිව්වානේ මේ අම්මා කුල්ලෙන් පොළොන ගමන් පාඩම උගන්වනවා මොකද කුල්ලෙන් පොළොන ගමන් අම්මා උගන්වන්නේ පුතේ නරක ටික එළියට දාපන් හොඳ ටික තියාගන්න ඈ පෙනේරෙන් පාඩම ඉගැන්වුවා දුවට පිටි කොටල කොටල පුතේ පෙනේරයක් කරගන්න එපා ජීවිතේ හොඳ ටික එළියට දාලා නරක ටික තියාගන්න එපා දැන් ඔය කුල්ලයි පෙනේරේ බලන කුල්ල කරන්නේ පොළනවා කියන්නේ රොඩුව අරවමිව විසික් කරලා එළියට දාලා හොඳ ටික තියාගන්න එහෙමයි ස්වාමීන් වහන්සේ පෙනේරේ කරන්නේ හොඳ ටික එළියට දාලා නරක ටික තියාගන්න එහෙනම් දුවේ පෙනේරයක් වෙන්න එපා ජීවිතේ කුල්ලක් කරගන්න ඔන්න පාඩම රබාන ගැව්වෙත් එහෙම රබාන ගානකොට බක් මාසේ නාකියයි රබන් ගානකොට තරුණයිට ඉනා යනවා නාකේ නටනවා ඉදාට අවුරුද්ද අවශ්‍ය එහෙමයි ස්වාමීන් නාකියයි ඔන්න චන්න කියපු කතාව බෙරෙන් ගාලා කියනවා නාකිතරකිටතේ කාටත් ඔය ටික වෙයි දැන් උඹලා ඉනා වෙවි ඵලයල්ලා උඹලටත් මේ නාකි වෙන එක ඒකාන්තයි එතකොට සිද්ධාර්ථ කුමාරයා යනකොට නාකි කෙනාව දැකලා චන්නගෙන් ඇහුවා චන්න කවුද බං මේ ස්වාමීනි මේ නාකි කෙනේ නාකි කියන්නේ මොකද උපන්නොත් මෙම වෙනවා එහෙමනම් චන්න මගේ යසෝදරත් මෙම වෙනවා ඔව් යසෝදරත් මෙම වෙනවා කෙසසුදු වෙනවා නාකි වෙනවා ජරාවට යනවා එහෙනම් මේක නාකි වෙන ලෝකයක් මේ ඔන්න රබාණින් කිව්වා අපිට බණ කවිකාරයෝ කවි කිව්වේ ඔක්කොම කවි අරගෙන ජන කවි ආරෝමිය ආරම්භ බලා වැඩිපුරම තියෙන බුදුආඳුර කියපු බණ. ඇයි මේ උගන්වන්න? ඈද පව්කල ගුණෝ ඇදපන් කියලා උඹ පව්කලා දැන් කරන්න දෙයක් නැහැ. ඇදපන් ගුණා කියලා නෝ කියන්නේ. මං උඹට කන්න දෙන්නම් මට කරන්න දෙයක් නැහැ. ඈ එතකොට අපි හැමතිස්සෙම අපි වර්තමානයේ වෙනකොට අපි මොකද්ද මේ කරන්න ලෑස්ති? ඉංග්‍රීසි පන්නරේ විතරක් අගයන්න පටන් ගත්තා. එහෙමයි. දැන් බලන්න ළමයි කොච්චර දෙමව්පිය රවට්ටනවද කියලා. ෆෝන් එක අතේ තියාගන්න. දැන් සමහර ළමයි කියනවලු නෑ නෑ දැන් අපිට පොත් ඕනේ නෑ ෆෝන් එකේ ඔක්කොම තියෙන ඉගෙන ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ රැවටිල්ලක් කරන්නේ. ඒකේ ඉගෙන ගන්නව නෙමෙයි. ඉගෙන ගන්නව නෙමෙයි. පුදුම රැවටිල්ල මේවා ditta ධම්ම වේදනිය වශයෙන් ලැබෙනවා. දෙමව්පියන්ව රවට්ටන අයට හරියන්නේ නෑ. ගුරුවරුන්ව රවට්ටන අයට කොච්චර බලාපොරොත්තුවක් තියෙන මේ උගන්නන්නේ. ඉගෙන ගන්න කාලයක් තියෙනවා. මේක දැන් තේරෙන්නේ තව අවුරුදු 20ක් 25ක් යනකොට. එහෙමයි. දැන් ඇත්තෙන්ම හරි කනගාටුයි. 90%ක්ම ත්‍රිවිල්නේ වෙන කිසිම වැඩක් බෑනේ අපිට. දැන් ඉස්සර මං මාපි පොඩි කාලේ බොරැල්ලේ අපි පොඩි කාලේ හරියටම අපේ කොණ්ඩේ වැවෙනකොට බාබරේනවා ගෙදරට. ඔව් බාබර දානවා අපේ කොණ්ඩේ වැවිලා. ඔය එළියේ වාඩි කරවල කොණ්ඩේ කපන්නේ සෙලුන් යන්නේ නැහැ. අවුරුදු කාලේ එනකොට තව මිනිහෙක් එනවා පුටු වියන්න. කැඩිච්ච පුටු තියෙන්නේ. එයා උස්සගෙන එනවා. මිරිස් ගල් කොටන මිනිහෙක් එනවා. මිරිස් ගල කොටාගා නැත්තම් මිරිස් හරියට ඇඹරෙන්නේ නැහැ. ඉල්ලිල් තියෙන එකටයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳට අඹරන්න පුළුවන්න්නේ. ඒතකොට දැන් ඉතේව නැහනේ. දැන් කුඩු ආවනේ. දැන් මිරිස් කුඩු වලත් gadol කුඩුලුනේ දැන් තියෙන්නේ. ඒකනේ දැවිල්ල නැත්තේ. දැන් ඉතේ ඒක රස නැත්තේ. ඉස්සර අඹරලා ගත්තම ඉස්සර එම නෙමෙයි. ඉරිදට අඹර ගන්නවා කිලෝ එකක් විතර අඹරලා ඒකට ලුණු ඔබලා තියාගන්නවා රසයි. ලුණු කැට ඔබලා ඉතියන්නේ මිරිස් ගුලි අඹරලා. නරක් වෙන්නේ නැහැ. ඒතකොට ඒක දාලා මාළු වලම යදුවම රසයි. ඒකනේ ඉස්සර හොඳට ගුණයක් තිබුණේ. එතකොට දැන් අර ගල් මිරිස් ගොල ඊට පස්සේ කතුරු මුවා කියලා මිනිහෙක් එනවා පීය මුවා කියලා ඉරමණිය දැලි ගන්න දැන් කවුරු හරි ඉන්නවද දැන් ගොක්කත්ක් උයා ගන්න ගොක්කත් එකෙන් අර පාසෝ දාන්න දැන් මං ඊයේද පෙරේදද මන්ට ගියා මම හිතුවා මේ ලස්සන නෑ ඩිජිටල් සිස්ටම් එකට ගොක්කත් වියලා ඩිජිටල් සිස්ටම් එකට හිටි මේ ගොක්කත් ඔව් දැන් පොල් ගහේ කොළවලින්නේ වියන්නේ අර පාතේ දැන් ඒක ඩිජිටල් සිස්ටම් එකේ හිටි කොලෙන් හදලා එහිමයි ස්වාමීන් වහන්සේ. ඒක දාලා තිබුණේ. මං ඉතින් කකුල තියලා ටිකක් බැලුවා හරි ලස්සනයි. බැරි නම් ඒක සම්පූර්ණ ඒ විදිහම කම්පියුටර් එකෙන් හදලා ඒ විදිහට කපලා බිම දාලා. අපි යන්නේ අපේ දේශීය දේ යගන්නේ නැහැ. අපේ මේ අනාගත પરම්පරාවට මේ අපේ උරුමය අපේ වටිනකම අපි උගන්වන්නේ නැහැ. එහිමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේගොල්ලෝ ඔක්කොම හිතාගෙන ඉන්නවා මේ ඔක්කොම යුරෝපීය සිස්ටම් එකට ඉංග්‍රීසි පන්නරේට ආවම ඇති කියලා. නෑ මේක වැරදි. ඕක තමයි විනාශය. එහිමයි.
දැ මේ රට විනාස කරන්න ඌමනාවවෙන්නේ තෙගොල්ලන්ට ගොල්ල රට විනාස කරන්න දෙන්නත් ඔය සංකල්ප. හොය සංකල්පයන කොට තමයි වචන වැදගත් වචන නින්දිත කරනවා නින්දිත වචන වැදගත් කරන. ඒ පෙද තිබුණන මොකද මට තරුණ ළමේ ටෙලිපොන් කරල ඇවවා මගේ ආදනේ පට්ට බන කියන්නේ මොකක්ද. මංග මොකද පට්ට මංකවා පට්ට කියනෙම නරක වච්චනයක්. ඉස්සර. ඉස්සර පට්ට කියන කෑල්ල පට්ට බොරුවක් ඕෝක. පට්ට පල් බොරුවා. මා නින්දිතම වචනයක් තම ඉස්සර පට්ට කියන එක. ඔය කියනෙ වුණා ම පට්ට පල් බොරුකාරෙක් බොරු ඔොඳ වෙන්ඩ බෑන එතකොටම ඔොඳ බොරුකාරයක් කියනවාද. ඒමයි. එතකොට මේ යාන්නේ මොකද පට්ට බණ කියන්නේ මොකද්ද මං ඒව මන්නම් තන්න පට්ට බණ anu පට්ටානිලු අභිධර්මයේ තියෙන ගැඹුරුම කොටස ධර්ම විකෘතියක් මේ වෙන්නේ එතකොට මේක මෙයන් ඉංග්‍රීසි පන්නරේ එනකොට අර හොඳද අපි කියමුකෝ අපි දැන් ඉස්සරක් බයිනවා ලෝකෝත්තරය ඒක නරක වචනයක් නෙමෙයි ලෝකෝත්තරය කියන්නේ බුදු ආඳුරුව ලෝකෙන් එතර වෙච්ච කෙනා ලෞකික ලෝකෝත්තර කියලා තියෙන්නේ සොමිනාසේක තව කෙනෙකුට බනින්න පාවිච්චි කරන්නේ ඒක බනින්න පාවිච්චි කරන්නේ අර දන්නේ නැති කමට. එහෙමයි සොමිනාහස. දැන් අපි යාට බනිනවා කියලා යාට අපි සම්මාන දීලා. එයාට අපි බැනලා නෙමෙයි තියෙන්නේ. මුමා ලෝකෝත්තරයක් කියනකොට එයාට අපි ගරු කරලා. අපේ සොමිනාහස මේ වගේ වැරදි වචන අපි කොච්චරනම් පාවිච්චි කරනවද? මට අරහන් කියන ඔය මිනිස්සයව නම්. මෙන්න මේ වගේ කාරණා බොහොමයක් නිසා අපි නොදැනුවත්වම අකුසල් බොහොමයක් රැස් කරගන්නවා. අපේ දරුවනුත් චත්තමානවක ගාථා කියන්නට ගිහිල්ලා බොහෝ අකුසල් රැස් කරගන්න අවස්ථා තියෙනවා. ඔව් ඒක වරදෝලා කියනවා, පටලෝලා කියනවා. අපේ ස්වාමීන් වහන්ස අපේ දරුවෝ නොදැනුවත්වම රැස් කරගන්න අකුසල් තියෙනවා බොහෝමයක්. විශේෂයෙන්ම දැන් ඔබ වහන්සේලා මේ ආකාරයට චත්තමානවක ගාථා පිළිබඳව පැහැදිලි නොකරන්නට කිසි කෙනෙක් මෙහි තිබෙන්නා වූ ශක්තිය පිළිබඳව දන්නේ නැහැ. දැන් අපේ දරුවෝ මට මතකයි අපිත් පාසල් වලට යන කාලේ අපිත් එක්ක එකට හිටපු අය මේ හැම ගාථාවක්ම වරද්දලා කිව්වේ ස්වාමීන් වහන්සේ. මේ වරද්දලා කියන්නේ ඔවා මේමයි විකෘති කළා. ස්වාමීන් වහන්සේ වට හිනා වුණා. හිනා වෙලා තමයි කියන්නේ. දුවනවනේ අන්තිමටද. ඕකේ කියනවනේ මේම කිව්වා. මටත් මතකයි ඉස්කෝලේදී ඕක කියනවා ළමයි. එහෙමයි. යෝවාද තම්පව රෝමනු ජේසු ඒසුගේ අම්මට බාගෙට පිස්සු. එහෙමයි. ඒක කියනකොට රසයි මේ කටින්. දැන් මං ආගෙන මේ ළමයෙක් පින් දෙනකොට කියනවා ආකාසට්ටාච දුන්නැට්ටා. මේ ළමගේ වචන ආකාසට්ටාච දුන්නැට්ටා. මේක පුරුද්දට ගියොත් ඔක මකන්න බෑ. දැන් ඔය කියන්නේ සවිනස විහාරස්ථානයේදීද? විහාරස්ථානයේ මේ වීලුවකට වාගේ කියන්නේ මේක දැන් කියාගෙන අර කො ළමයි එකතු වුණාම නිකන් ඔය කියනවනේ. ඈ එකතු වුණාම කියන. උන්වහන්සේලත් කියනවා. සමහර මේ මානවෙච්ච ආම්දුරු පොඩි නමලත් කියනවා. එහෙමයි. දැන් ඒක උන්වහන්සේ කියන්නේ මාව දැක්කේ නේ උන්වහන්සේ කියනවා මොකද්ද? මෝඩ මාමා අබින් කාලා භික්ෂූන්ට වමතින් ගසයි. මේ උන්වහන්සේ කෙනෙක් කියනවා. ඒත් ළමයෙක් නේ. උන්වහන්සේ කියන්නේ රහත් වෙලා නැහැ නේ ළමයි. ළමයින්ගේ ස්වභාවය ඕක. මේ පොඩි ළමයින්ගේ ස්වභාවය. එතකොට මෝදමාන අභික්කාමු භික්කූණං සමතින් වණං. මහසමී සූත්‍රයේ මේක කොහොමද කියන්නේ මෝඩමාම අභින්කාලා භික්ෂූන්ට වමතින් ගසයි. ඔන්න විකෘතිය. ආකාසට්ටාච දුන්නැට්ටා විකෘතිය. මේක අර කරන කලට පව මිහිරිය මිස ආරාර සබාව මැද්දි වීලු කරන්ඩ නිකන් තමන් කැපිලා පේන්න කරන වැඩක්. එහෙම කියනවල අවදාන එයාගේ පැත්තට නෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි ගාථා කිය කී ඉන්නකොට එයිද මං ආගෙන රතන සූත්‍රයේට මොකද්ද කියලා තිබුණා මේ ළමෙක්. රතන සූත්‍ර දේශනාව කොච්චර අගනා තුම්බිය නැති කර ඒකට කියනවලු තේ පත්ති පත්ත තේ පාත්ති පාත්ති දාගත්තම අමතර වියදමට. තේ පත්ති පත්ත අමතං විගය්‍ය කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේ පාත්ති අදා ගන්නලු අමතර වියදමට. දැන් මේවා කටින් කට යනකොට මේක පුරුදු වුණාම දැන් අරියට මන් දන්නේ නැහැ. ඔය දැන් Facebook කරෝමේ වල අරියට බුදුබණ විකෘති කරලා කුණු අර්පෙන් යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඉතාමත් ධර්මය මිනිසුන් අතරට ගෙන යන්නට උත්සාහ කරන තාමත් හොඳ පිරිසකුත් මේ Facebook ඉන්නවා. එතකොට මේ ASCII එක තමයි කියන්නේ මේ ලෝකේ විවිධයි විෂමයි එක විදියටම ද රැක් තියෙනවා නම් දාවල තියෙනවා. එහෙමයි. කළු තියෙනවා නම් සුදු තියෙනවා. හොඳ තියෙනවා නම් නරක තියෙනවා. මේක ලෝකේ දා ඉඳලා තිබිච්ච දෙයක්. ස්වාමිනාස දැන් ගෙදර අම්මා තාත්තා හරි පූර්වාදර්ශයක් දුන්නා නම් දරුවන්ට දරුවෝ කවදාවත් ওই විදියට වරද්ද ගන්න නෑ. ඒක තමයි දැන් ඉතින් මේකේ උනේ මොකද අංක එක දාම් පාසල් යන්නේක නැති වුණානේ දැන්. එහෙමයි ස්වාමිනාස. දාම් පාසලට යන ගමන දැන් මම මේක පෞගේ ටිකේම කිව්වා මේ දෙමව්පියෝ මේව තේරුම් ගන්න මොන විදියටද මන් දන්නේ. 99.9% ලංකාවේ ළමයි හොඳයි. අපේ මේ තරුණ සම්පත අපේ පුංචි ළමයි
ලෝකෙ කොහෙවත් නැ මේ තරම් වටින කියන ළමයි ටික. එහෙමයි ස්වාමීන් වහන්ස. මේ ළමයි 99.9% හොඳයි. ඒ නිසා මේ ළමයින්ව විනාශ කරන්න වෙන කාටරි ඕන වෙනවා නම් වැඩ දෙකයි කරන්න තියෙනවා. එහෙමයි. මේ ළමයි වෙනද ප්‍රාණඝාත අරෝමියෝ අපේ ළමයි කරන්නේ නැහැ. අපි බයයි. එහෙමයි. මේ ළමයින්ව වනසන්න අපිට දෙන්නේ කරුණු දෙකයි. එකක් තමයි සුරාව, අනික එක තමයි අනාචාරය. මේ දෙකෙන් අපේ අය වැටෙනවා. සුරාවත් එක්ක අනාචාරය එනවනේ. ඔව් මේ දෙකෙන් තමයි අපි අපේ ළමයි, තරුණ ළමයි, පුංචි ළමයි ඔක්කොම වැටෙන්නේ මේ දෙකෙන්. දැන් හරියට බාලිකාවල බොනවනේ. ඉස්කෝලවල. ඉස්කෝලවල. දැන් පෞගී කාලේ මීන්තලේ ඉස්කෝලේ ඇතුලේ බීලා ළමයි ටික වැටිලා ගුරුවරු ළමයින් උස්සන් ගිහලා. මෙන්න මේකෙන් තමයි අපි බේරෙන්න ඕන. අනාචාරයයි සුරාවෙන් තමයි මේ බෞද්ධයන්ව වටන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අනික කිසිම දෙයකින් අපි වටන්න බෑ. අපි ළඟ අවංකකම තියෙනවා, අපි කාටත් එක විදිහට සලකනවා, ඈ දෙමව්පියන්ට අපි ආදරය කරනවා. මෙන්න මේ දෙක තමයි අපි අර වීක් පොයින්ට් කියන්නේ. දුර්වලතා. දුර්වලතා දෙක. දැන් මම වෙසක් සතියේ මේ කිට්ටුපාත උද්‍යානයක් තියෙනවා. ඒ උද්‍යානේ බණක් පටිගත කළා. උදේ පාන්දර මාධ්‍යයෙන් පටිගත කළා. එතකොට මේ උදේ පාන්දර ගිහිල්ලා දැන් උදේ 9 විතර වුණා ඉවර වෙනකොට. ඉරිදා 9 වෙනකොට මේ උද්‍යානය ඇතුළට එන්නේ පුංචි ගෑනු ළමයි, පුංචි පිරිමි ළමයි. ඒ මපේ ඇයට පේනවා මුන් පුංචි, මුන් වයසෙන් සමහරට අවුරුදු 16 18ක් වෙන්න ඇති. නමුත් පේන්නේ පොඩි. මට පුදුමේ අඩුම තරමේ ඇඟේ මස්වත් නැහැ. කට්ටයි පොත්ත කලිසම්වත් ඉනේ නැහැ. කියනවනම් කලිසනුත් බෑපු කොල්ල කෙල්ල කරට අත දාගෙන බෑග් එක එල්ලගෙන මේ පන්ති. අම්මලා තාත්තලා කොච්චර විශ්වාසෙන්ද මේ යවන්නේ? එතන මේ මොකද්ද වෙලා තියෙන්නේ? අයලා ගස් යට වාඩි වෙන. රුපියල් 100ක් ගන්නවා ඒක ඇතුළට යන්න. එතකොට එතන ඉන්න මිනිහගේ මං යවම ආඳුනේ මට ළමයි ඉන්නවා මම මොකද කරන්නේ? එතකොට මේක තමයි එදා කොසල් රජුරෝ දැක්ක ඊනේ. ගස් පැලවෙච්ච ගමන් මල්ලෙනවා, මල්ලාපු ගමන් ගෙඩි එනවා, ගෙඩි ගහට බෑ ගෙඩිය උස්සන්න. ගා නැමෙනවා පොළවට. අනාචාරයි. එතකොට ආසියාවේ වැඩිම ගප්සා කරන තැනට ආවා ලංකාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. කොළඹ. එතකොට මෙදා ඉරිදා ළමයි පන්සලේ හිටියන දවල් 12 වෙනකම් පන්සලේ නේද? අනාචාරිට ඉඩ නැහැ එතන. ඉතින් මේ தත්ත්වය නැති කරේ ස්වාමීන් වහන්ස පොඩි දරුවෝ නෙමෙයිනේ දහම් පාසලෙන් ඇවිල්ලා ටියුෂන් ක්ලාස් එකට යවන්නේ. එතකොට ටියුෂන් ක්ලාස් ගියාට කමක් නැහැ දහම් පාසල් නොගෙහින් කියලා නීති ගේන්නේ. නෑ ඒක තමයි මේ කියන්නේ. දෙමව්පියෝ මේවා ටික ඔක්කොම කරලා අන්තිමට ළමයි සලකන්නේ නැහැ සලකන්නේ නැහැ කියලා අඬලා හරියනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔළුව විතරක් අදලා වැඩක් නැහැ. පපුව ඇදුවේ නැත්තම් අම්මා තාත්තා මල මුත්‍රා පිට කරනකොට ළමයිගේ ආදවත උණු වෙන්න ඕන. එතකොට ඒ අයට ඒක අප්පිරිය නැහැ. සඳුන් කියලා ඉතාලගෙන උස්සංගිලා නාවයි. එතකොට දාම් පාසල අධ්‍යාපනයක් මේ අපේ කමක් නොදී ඔළුව විතරක් අදලා ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ ඒ භාෂා ටික උගන්නලා, කම්පියුටර් උගන්නලා, ස්විමින් උගන්නලා මේ ඔක්කොම කළාට පස්සේ නාකි වෙලා මල මුත්‍රා යනකොට නායවාගෙන දිව්වොත් කාමරේ ඇතුළට එන්නේ නැතුව ජනේලෙන් ඔක්කොම ටික දුන්නොත් සැපයිද එතකොට? එතකොට බුදුහාඳුරු ගන්නන්නේ මොකද? හේතුඵලවාදේ. හේතුව නිසා තමයි ඵලයක් එන්නේ. මම මගේ යුතුකම් ළමයින් ඉෂ්ට කරලා තිබුණොත් ළමයි ළමයිගේ යුතුකම් මට ඉෂ්ට කරයි. එහෙමයි සම. මගේ යුතුකම් ටික මං ඉෂ්ට නොකර ළමයින්ගෙන් යුතුකම් බලාපොරොත්තු වෙනම ඒක තමයි නම්බර් එකේ ගොංකම. එහෙමයි. ඇයි මං කරන්නේ තුකෝ? දැන් මං වපුරන්නේ පැස්සන්න ගන්න. මං වපුරන්නේ නැතුව නාකි වෙලා මේ කුඹරක් ළඟට වාඩි වෙලා වීවරෙන් කොටෙයිද? මං වපුරලා තියෙන්නේ පැවි එන්න. එතකොට දෙමව්පියන්ගේ යුතුකම් ටික දෙමව්පියෝ නිසි පරිදි ළමයින්ට ඉෂ්ට නොකර වයසට ගිහිල්ලා පන්සල් වලට ඇවිල්ලා පාරේ වැටිලා අනුන්ට මේ අතපාලා ග්ලාස් එකට ගාලා ඉල්ලලා අඬලා වැළපිලා වැඩක් තියනවද? වැඩක් නෑ. දැන් ඔන්න ඊපෙද කියපු වෙච්ච වැඩක්. තාත්තා කෙනෙක් ආව ෆයිල් එකක් අරගෙන. එහෙමයි. ඇවිල්ලා මට කියනවා ආඳුරු සමාවෙන්න මං ඇයි කියලා. මම යනවා මානව හිමිකම් එකට. මං ඒවා ඒ මොකටද කියලා. නඩු දාන්න. මං කව මටද කියලා. නෑ නෑ දූලා තුන් දෙනාට. වදාපු දූලාට. මං ඒවා පිස්සු දෝ මට පිස්සු. දැනුයි මට තේරෙන්නේ බුදු ආඳුරු කියපු ඒවා. මම සාමාන්‍ය ඉස්කෝලේකට දාලා ඉරිදා දාම් පාසල් යවවන ළමයි මේ වැඩේ මට කරන්නේ. මම හොඳම කොන්වන්ට් වලට දැම්මේ. දාම් පාසල් යවුවේ නෑ මං. ගෙදරට ගුරුවරු ගෙනල්ලා ඉගැන්නුවේ. හොඳට ඉගෙන ගත්තා. ඔක්කොම පිටරටවල රස්සාවල් ගත්තා. රස්සාවල් අරගෙන මොකද කළේ කියන දේපල ටිකත් රවට්ටලා ලියාගත්තා. ඇයි ඔළුව තියෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කිව්වේ මොකද? ගෙදර මේම කෑල්ලක් තියෙනවා මේක ඉන්න පුළුවන් මැරෙනකම් කියලා ඔක්කොම විකුණලා මේගොල්ලෝ ගියා පිටරට මේ තාත්තා ලංකාවේ. දැන් අර ගත්ත කෙනා දැන් මම ඉඩමක් ගත්තට පස්සේ මං කැමතිද තව මිනිහෙක් ඉඩම ඇතුළේ ඉන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අස් කරගෙන යන්න කිව්වා. දැන් අස් කරගෙන මාපාරට වැටිච්ච තාත්තා මොකද දැන් කරන්නේ? නඩු දාන්න යනවා. දැන් නඩු දාලා හරියනවද?
දැන්නේ තේරිලා තියෙන්නේ මම සාමාන්‍ය ඉස්කෝලේකට දාලා දාම් පාසල් යවුවා නම් අම්මගේ වටිනකම තාත්තගේ වටිනකම ළමයි දන්නෝ. සුද්දන්ගේ එක එහෙමනේ දැන් සාමාන්‍ය ඉංග්‍රීසි පන්නරේට ආවොත් අවුරුදු 16 වෙනකොට අම්මව තාත්තව දාලා යනවා. ඒගොල්ලෝ එක්ක සම්බන්ධයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නාකි වෙලා බස්සෝවාගේ උඩ බුම්මගෙන බල්ලෙක් වල්ලගෙන පාරේ ඇවිදින්නයි තියෙන්නේ. යුරෝපේ මේ ප්‍රංශේ ජර්මනිය ගියාම ළමයි නැහැ ඔක්කොම ගියේ දාලා ගිහිලා බලු කුක්ක තමයි ඉන්නේ. බලු කුක්ක එක කියෝ කියෝ මොනවාරි බීලා පාරේ පීස එක කකලා කණ්ඩත් නැහැ. දත් මදින්නත් නැහැ ළඟින් යන්න බෑ ගන්ධසාරෙබ. ඒ කිසි සපක් නැහැ අපි හිතනවා ඒවා දියුණුයි කියලා දියුණු නැහැ අනාත්තයි. ධනින් දියුණු. දැන් අපි ඈත ගමකට ගියාම අපි ආච්චි අපි අම්මලෝ ඉන්න ලස්සන බලන්න ළමයි දෙයියන්ට වාගේ සලකන තැන් තියෙනවා. ඒ තැන් අපි අරියට බැලුවා නම් හේතුඵලවාදී පටිච්චසමුප්පාදයට අනුව දෙමව්පියෝ දෙමාපිය යුතුකම් ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිසා දැන් පෙරලා ළමයි ළමයින් යුතුකම් ඉෂ්ට කර. මේම කියාදී ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් සමහරුන්ගේ කර්මිකුත් තියෙනවා. කර්ම විපාකකුත් තියෙනවා. අපි සංසාරේ අපේ දෙමව්පියන්ට කරපුවා තියෙනවා. ඒ නිසා අපි ඉපදෙච්ච ගමන් විසික් කරන අම්මලා ලැබෙන්නත් පුළුවන්. අපි ස්වාමීන් වහන්සේ මේ විදිහට දැන් කර්ම විපාක ගැන නොදැන නොදනුවත්කමට නැත්තම් අපිට කවුරුන් හෝ වැඩිහිටියෙක් විසින් අවබෝධ කර නොදීම කියන කාරණයක් එක්ක අපි බොහෝ අකුසල් රැස් කර ගන්නට පුළුවන්. අන්න ඒ පිළිබඳවත් මේ විරාමෙන් අනතුරු ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත්ම වටිනවා. අපේ ස්වාමීන් වහන්සේ අපි නොදැනුවත්වම ධර්මයට නිග්‍රහ කරන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔබ වහන්සේ උදාහරණ සහිතව අපිට පැහැදිලි කර දුන්නා. ඒ වගේ අවස්ථාවල් වලින් ස්වාමීන් වහන්සේ අපිට බේරීමක් නැද්ද? මම දැක්ක පහුගිය දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා ඔබ අතින් මේ චත්තමානෝක ගාථා සජ්ජායනා කරන විට වැරද්දක් වෙලා තියෙනවා නම් යන්න රුවන්වැලි මහසෑය අභියසට ගිහිලා චත්තමානෝක ගාථා ගායනා කරන්න රුවන්වැලි මහසෑයේ වටේ පැදකුණු කරන්න මේ ආදී කාරණා මට කියනවා ඇහුණා. අපේ ස්වාමීන් වහන්සේ මේ කරන වැරදිවල කර්ම විපාක පැත්ත ගැනත් එයින් මිදීම සඳහා කළ යුතු දේ ගැනත් අපිට මේ වෙලාවේ ඔබ වහන්සේ පැහැදිලි කරනවා නම් ඉතාමත් උචිතයි. ඕද නිවන් කරා ගෙනියන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල කරුණු හතරක් තියෙනවා සම්‍යප්ප්‍රදාන. එහෙමයි. සම්‍යප්ප්‍රදාන විතරක් මේකට කියනවා සම්‍යප්ප්‍රදාන වීරිය කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතනදී මොකද්ද කියන්නේ? පළවෙනි එක තමයි uppannānaṁ akusalānaṁ pāpakānaṁ dhammāna anuppādāya. මෙච්චර කල් මම කරපු නැති අකුසල් තියෙනවා. මම මෙච්චර කල් මරලා නැහැ කාවත්. දැන් මරන්න තරම් කීන්තින් පීයත් අතට අරගෙන යනවා මරන්න. මෙච්චර කල් මම මරලා නැහැ. එහෙමයි. නමුත් ඒ වෙලාවේ වීර්යය කරන්න ඕනේ මම මේක මීට කලින් කරලා නැහැ. දැන් මේක මං කරන්නෙත් නැහැ කියලා ඒකට කැමැත්ත ඇති කරගන්න ඕන. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. හොඳට සිතේ පීඩ කරන කැමැත්ත ඇති කරගන්න. මේක මං කරලා නැහැ. ආයි මම මේව කරන්නේ නැහැ. එතකොට ඒකේ දෙවනි වීර්යය තමයි මෙච්චර කල් මං දන්නේ නැති කමට කරපුවා තියෙනවා. දැන් ඔය ගාත වැරදියට මං දන්නේ නැති කමට කිව්වා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒක දැන් මට පුරුද්දට ගිහිල්ලා. ඈ අන්න ඒ වෙලාවේ චන්දේ කැමැත්ත වීර්ය නැහැ මේක ආයි මම කියන්නේ නැහැ මේක මං කරන්නේ නැහැ. එතකොට මෙච්චර කාලයක් මට කරගන්න බැරි වෙච්ච පින්කම් තියෙනවා. ඒවා මං අද ඉඳලා කරගන්නවා. මෙච්චර කල් මං කරගෙන ආපු පින්කම් තියෙනවා. දැන් මං දවසට බුදුන් වැඳා. දවසකට එකවරයක් කර පුදුම් වෙනවා. ඒක මම මොන දේ තිබුණත් කරන එක කරනවාමයි. එහෙමයි. ඒක මං කරනවා. ඉස්සර ඔය ආරණ්‍ය සේනාසනවලේම තුන් සැරයක් බුදුන් වඳිනවානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. උදේට වඳින්න ඕන, දාවල දානේ වළඳලා වඳින්න ඕන, අවස බුදුන් වඳලා වත් බණේම කියන වත් පිරිත්. එහෙමයි. එතකොට මේම කරනකොට ඔය කැලේ හිටපු ආඳුනමක් හිට හරියට සිල්වත් ආඳුනමක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ආඳුනන්ට ඕක ඔටෝ දැන් තුන් වේලම වැඳලා වැඳලා පුරුද්දට ගිහිල්ලා. එතකොට මේ ආඳුර දවසක් බස් එකේ යනවා. දවල් ඈත ගමන. උදේම දවල්ෙම වළඳලා ඒ තමයි යන්නේ දැන්. දැන් මගේ යනකොට ඉන්නේ දවල්ට කොහෙරි වළඳන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් වළඳලා වෙලා බස් එකේ යන්නේ මම පාරේ බස් එකේ. මෙන්න මේ ආඳුර බස් එකේ ඇතුලේ දවල් බුදුන් ගන්න. බස් එකේ ඇතුලේ විනාඩි 45 බුදුන් ගන්න. ඔබ වහන්සේ අපිට තව පැහැදිලි කරලා දෙලා දෙන්න ස්වාමීන් වහන්සේ අර බුරුමේ දරුවෝ. ඔව්. කඩවල් වල. එයි නම් මේක පුරුදු වෙලා. අපි සමහරවිට දැන් බස් එක ඇතුලේ බුදුන් වඳිද්දි එහෙම විශේෂ දෙයක් පුදු විශේෂ දෙයක් නැහැ. ඉතින් මිනිස්සු බලනවා සමහරු ඉතින් ඔච්චම් කරන්න පුළුවන්, සමහරු වීලු කරන්න පුළුවන්, සමහරු වේද. ඒකට මේ ආඳුරංගේ සිතේ තියෙන අද එයි මරු පින් කරගෙනද යනකොට බස් එක ඇපිලා මැරුණොත්? එහෙමයි. දැන් යනකොට බස් එක කොහේ හරි ගිහලා ලොරියේ කරි මොකද ඔය ඇපිලා මැරින්නේ? යනකොට කෝච්චි ඇප්පුණා බස් එකේ. ඒකට මේ දවල් ඔන්න චන්දන් යන්නේ කැමැත්ත තියෙනවා නම් ඒක දකින්න කෙනාගේ දෘෂ්ටිය වෙනයි. නමු සමාර්ගන බස් එකේ බුදුන් වඳින්න පුළුවන් නෑ සේ චේතනාව. ඒ මොකද මෙතන මං කියන්නේ මේක හැම එක්කෙනාටම කරන්න කියනවා නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ආන්දරංගේ ඔන්න මේ සම්‍යප්ප්‍රදාන. ඒ ආන්දරංගේ සම්‍යප්ප්‍රදානේ කරගෙන ආපුවා මං කඩ කරන්නේ නෑ.
ඒ වෙලාවට කොතන ඉටත් මගේ වැඩේ කරන. ඒක නැද්ද වෙනගංවල ප්ලයිට් එකට යන්නකු. වෙනම තියන වෙලාවක ගුලන්ට වන් ඉන්නදන අපි කොරගල පන්සිල් ගන්නවා. යුරෝපෙට ගියත් කොේ ගියත් දවසට පත්සරයක් වන්දිනවන වෙනම කාමරයක් තින ඒ වෙලා වෙන කොට කියල වැඳල යන්න. එතන දෙ න්න ප්‍රයිට් එක ඇතුළි නෑ ගොල්ල කියල ලේන් සූදම්ම මේව කරගත්තා වැැඳාවා. එයාර් පෝට් එක. අප ර් පෝට එක කොර තිනවද මේ ලංකාවත් කියල යනයකනකොට වාඩියලා පන්සිල්ලරගෙන යන්න තන තිබුණනකෝම ලස්ස නැද්ද අපිට. ආකාසයන් මික කඩාගෙන වැටේද කවුද දන්නේ. චත්තමානෝකයට වගේ උතන්ට ගීලාලට පන්සිල් අරගෙන වැැඳලා අපි මොකද කණඩියුට ප්‍රියකට බෝතල්ටි කනගන්න. දැන් මං උොදර කියන්න මේ කොඳට මේක කියන්නු වටින දෙයක්. දමදිව ගියානේ මංක ගිය ගරුප්ප ගන්නෙමි මංගේම ගරුප් එක්කං යන්න එන්න. දමදිව ගීල්ල දැන් මත් එතවන මං දමදිවෙනම මං බෙනකු ඇර ගීල්ල ලංකාවට බැස්ස දවසා සාල සෙනගක් කියනවා. ඔක්කොම මේ නාකී ආච්චි අම්මල අවුරුදු අටපා ඇත්තව පිරිච්චාය. දැන් මෙන්න තිසෙනක වැඩින්සා මං පොඩක් එමීටාව දවෝයක අස්ස ගීල්ල කලබල කරගන්න ඕන මට වෙලාව තියෙන. මේ ආච්චිල ඔක්කොම දැන් එලියට ඇවිල් ඔක්කොම ගිය ඩියුටි ප්‍රියකට කියල මොකක් දන්න මේ ආච්චිල ගත්ත අරක්කු. ඒවා ගත්තට කමකොන්නෑකි බෑගිකට නෑ මේම ලස්සන්ට තියාගෙන. මේ සුදට සුදේ ඇඳල අර දමදිව බෝඩ් එක කරේ ගාර දීවතිව ගීල්ලට කම අර බෝඩ්ඩේම කරේ ගාලා ඕම ලස්සන ඇද චීන ජාතිකගේෙන් පොටෝ ගත්ත කෝ මැද්ද. ඔන්න අපි මොකදම වංචාව වංචනික ධර්ම කියැන මේක නිමයිසාමිහන්ස. එතකොට මෙන්න අපි මේවා කරල අපේ ළමයින්ට කෙලින්වරෙන් කියන පුොළන්න ඔන්න කෝ අපේ සද්දාව. ඊළඟට ඔන්න බලන්න බරනැස් නුවර අරේ මේ ගීල්ලා මෙගොල්ලු ගන්න අර පාස්ටු පැරිස්වලින් අදන පිළිම. ඒව ඇත්තට වටින්න ඒව අගෞරුවය බුදුවාන්ට ඒ රටේ උන් හෝ අදල විකුණ ගන්න මෙගොල්ලු ගිය ගමන් ඔය වන්දනාවෙන යන්නේ. ආ මාමට එකක් දෙන්න ඕන බෑනට එකක් දෙන්න ඕන මේ බරනැසෙන් ගත්තේ ඉසිපතනෙන් ගත්ත කියලා ගන්න අර මැටි ඒවා. ඔක්කො මල්ලෙදාගෙන චෙන්නයි අරි ඩිල්ලි අරි එනවා නැවිල්ලනි සාරිගන්න යන්න. සාරි බාට සෙරෙප්පු කෑලි අරුව මේවා තියනේ උත්සගේ නාවට පස්සේ මොකද වෙන්නේ. බෑගික ඉඩනෑ බර වැඩි. එකකිලෝ තියයිනං අතලියයන ඒමන තියෙන. ඊට වස්සේ මොකක්ද නොද කරන්නේ. අර ගත්ත බුදු පිළිමටි කොක්කොම ඇඳ අටට දාන. මේ ගරුප් ගියාට පස්ස ඇඳන් යට තියෙන ඔක්කොම් බුදු පිළි. විශාල කුසලයක් සමන්හන්ස. එතවට කෝ සද්දා. මොකක් දෙතවට මේක අපි බලාපොරොත්තු වෙන. අරමුණක් නැති දෙයක් නේද ස්වාමිනාංස. මේවා තමයි මේ අපි ඉගෙන ගන්නවා කියන එකේ උගන්වන්න ඕනන්න කරන්නේ මේ ඇදිච්චකම සංවරකම. දැන් බුදුහාඳුරු දෙමව්පියන්ගෙන් යුතුකම් පහක් ඉෂ්ට කරන්න කියන්නේ ළමයින්ට. අංක එක පවෙන් ගලවන එක. දෙවෙනි එක තමයි පිනට යොමු කරන එක. තුන්වෙනි එක උගන්වන්න. දැන් අද මේ උගන්වන එක මා තරඟයක් නේ. දැන් නිකන් හිතන්නකෝ. දොස්තර උපාධිය ගත්තා කියමුකෝ. MBBS එක ගත්තා. එයා 100ක් ඉඳීද? සමහරට MBBS එක ඉවර කරනකොට අවුරුදු 35ක් 30ක් වුණා කියමුකෝ. 35ෙන් මැරෙන්න පුළුවන්. 40ෙන් මැරෙන්න පුළුවන්. 50ෙන් මැරෙන්න පුළුවන්. 80ෙන් මැරෙන්න පුළුවන්. 80ෙන් හරි මැරෙන්න පුළුවන්. නැත්නම් 100ක් ඉඳලා මැරෙන්නත් පුළුවන්. මැරෙනවමනේ. එතකොට මෙච්චර මාන්සි වෙලා ඉගෙන ගත්ත මෙයා ડોක්ටර් මැරිලා ආයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලබනවාද ඉපදෙනවද ડોක්ටර් බබා වෙලා? ආයි ආ ඉපදෙනකොට මෙයාගේ නමට පිටිපස්සෙන් එනවද MBBS කියලා? නෑනේ මෙතන තියලා නෑනේ ආයි ડોක්ටර් බබෙක් නෑ. එතකොට ඔළුව විතරක් ගොඩ නගලා වැඩක් නෑ. මනස හරියට අදලා මෙන්න මේ අපේ ಗುಣධර්ම ටික කියලා දුන්නොත් ඊළඟ අත්භවයේදී හොඳ පිං ඇති ළමයෙක් ඉපදේ. එහෙමයි ස්වාමිනාහන්. නැත්තම් මේ ડોක්ටර් උපාධිය කියලා නොසන්ඩාල වැඩකම් කරලා මේ ඔක්කොම දැන් ડોක්ටර්ලත් බලන පොතේ දන්නමනේ. ගර්භණී අම්මා කෙනෙක් ඉස්පිරිතාලට ගියාම ගර්භණී අම්මගේ ඇස් දෙක වාලා නිරුවත් පොටෝ කළා ගන්න එයා මොකද්ද ගත්ත උපාධි? ඈ දොස්තර ගොල්ල ඉන්නේ මොකටද ලෙඩ්ඩුන්ට අනුකම්පාවෙන් වෙදකම් කරන්නනේ. ඒගොල්ල ඒක නොකර වෙන වෙන දේවල් කරන්න ගියාම ඇති වෙන ප්‍රශ්න මොකක්ද? ඔන්න ඔළුව විතරයි. මනස නැහැ. උණු වෙන අදවතක් තියෙනවනේ. කරුණාව කියන්නේ ඒකයි. එතකොට උණු වෙන අදවතක් තියෙන කෙනා පවට බයයි පවට ලැජ්ජයි. එබඳු කෙනා හොඳ ආත්මිකයි ඉපදෙන. ඒකයි බුදුහාඳුන් නියපිටට පස්ටික් අරන් ආපු ප්‍රශ්නේ. මේක බැලූ බැල්මට පොඩි ප්‍රශ්නයක්. එහෙමයි ස්වාමිනාහස. නියපිට පස් වැඩිද පොළොවේ පස් වැඩිද මේක නිකන් පුංචි ප්‍රශ්නයක්නේ. එහෙමයි. ඇයි මෙතන කියන්නේ මොකද්ද? මානෙනි මනුස්ස ලෝකේ ඉපදිලා මනුස්ස ලෝකේ මැරිලා ආයි මනුස්ස ලෝකෙට මෙන්නේ නියපිට පස්වාගේ ටික දෙනයි. අනිත් අය ඔක්කොම යන්නේ සතර අපායට. පොළොවේ පස්වා. ඇත්තනේ දැන් ලෝකෙ මෙන්න මිනිසුන් ගණින්න බැරිද? ලංකාවේ මෙච්චරයි, ජපානයේ මෙච්චරයි, ඇමරිකාවේ සංගණනේ කියන්නේ. එච්චර විතර නෙමෙයි, ගෑනු මෙච්චරයි, පිරිමි මෙච්චරයි, ළමයි මෙච්චරයි, ඕමනේ ගණින්නේ. දායම් පාල ළමයි මෙච්චරයි, තරුණයෝ මෙච්චරයි, නාකියයි මෙච්චරයි. අපිට පුළුවන් මේ දැන් තලවතු කොට පැත්තේ නැත්නම් මේ පැත්තේ ගෙම්බෝ මෙච්චරයි, කාක්කෝ මෙච්චරයි, වවුලෝ මෙච්චරයි.
තරුණ කාක්කෝ මෙච්චරයි, නාකි කාක්කෝ මෙච්චරයි, පැටව් කාක්කෝ මෙච්චරයි. එක ඒරියා එක ගණින්න බැන ලෝකෙම කාක්කෝ කොච්චරද? අර පොළවේ පස් වාගේ. එහෙමයි ස්වාමිනහන්ස. එතකොට අපි කළ යුතු දේ මොකද්ද? මේ අපේ යුතු කාණ්ඩික, මේ දෙමව්පියෝ දෙමව්පියන්ගේ යුතු කාණ්ඩික ළමයින්ට ඉෂ්ට කරනවා නම් මේ උගන්නන එකම නෙමෙයි, මේක තමයි ටෙන්ෂන් එක අරියට දෙන්නේ. මේක දීලා 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 ළමයාට ළමා මනස විකෘති වුණා. පාවිලා ඉන්නේ ළමයි. එහෙමයි ස්වාමී. ළමයින්ට ගිය අපායක් වෙලයි අමතිස්සෙන් පාඩම් කරපම් පාඩම් කරපම් කියනකොට ළමයින්ට එපා වෙනවා. අපි ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල 80 මහා ශ්‍රාවකයෝ ගොඩ නැගුණා. අපි සැරියුත් මහරහතන් වහන්සේව සිහිපත් කරන ප්‍රඥාවන්තින් අතර අගතන් මහරහත් උත්තමයන්න් වහන්සේ හැටියට අපේ දරුවෝ මේව දැනගත යුතුයි. අපිට නොවන අපේ නොවන මිත්‍යාව මත ගොඩනගාගත් දෙවිවරු වඳින ඒ ශක්තිය ඉල්ලා සිටින පරිසරයක මේ වගේ 80 මහා ශ්‍රාවකයෝ ගොඩ නැගුණේ ශක්තියෙන්, වීරයෙන්, උන්වහන්සේලාගේ උත්සාහයෙන්. අපි ඒ ගැනත් මේ විභාග පවතින කාල සීමාව තුළ මේ ඉතිරි වෙච්ච කාලෙන් හරි ජයග්‍රහණය කරා යන්නේ කොහොමද කියලා මේ චරිතයක් ඇසුරින් පැහැදිලි කර දෙමු ස්වාමින්වහන්ස. අපේ දරුවන්ට හරිම මහන්සි වෙලා ඔබ වහන්සේ පැහැදිලි කරා සියල්ලක්ම එපා වෙලා විභාගයේ ලියන අවස්ථාව වෙන්න පුළුවන්. මහා විශාල පීඩාවන් මැද්දේ අපේ ස්වාමින්වහන්ස අපි පැහැදිලි කර දිය යුතුයි මේ 80 මහා ශ්‍රාවකයන් ගොඩනැගුණු ආකාරය, විශේෂයෙන්ම සැරියුත් මහරහතන් වහන්සේගේ චරිතය ඇසුරින් කොච්චරනම් අපේ ජීවිතවලට, අපේ දරුවන්ගේ ජීවිතවලට ගත යුතු දේවල් තියෙනවද? සරියුත්තාඳුරු ප්‍රඥාවන්තයන් අතර අග්‍ර වුණේ සංසාරේ කියන දෙයට කන් දීලා. එහෙමයි ස්වාමිනහන්ස. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. ඈ බුදුවරු බණ කියනකොට, ඈ උගත්තු පඬිවරු කියන දේවට කන් දුන්නා. එහෙමයි. එතකොට මේ කන් දීමේ මේ ගුරුවරයාගේ ඥානි විශේෂයි. ගුරු බුද්ධිර් විශේෂතා. එතකොට දිනන්න කැමති ළමෙක් නම්, දිනන්න කැමති ළමෙක් නම් මුලින් ඉගෙන ගන්නවා කියන්නේ කියන දේට සාවධානව කන් යොමු කරන්න ඕන. තරුණ පුංචි ආන්දරගොල්ලෝ බණ කියන්න ආස නම්, බණ කියන්න ආස පොඩි නමලා ඉන්නවා නම් කරන්න තියෙන පළවෙනි දේ තමයි බණ අහගෙන ඉන්න ඕන. එහෙමයි ස්වාමිනාංශ. ඉස්සර පරණ ආන්දරගොල්ලෝ ඔය තලාලි ධම්මානන්ද නායක ආන්දර කොටිගාවත්තේ නායකයන්ලයිම ඒ කාලේ බණ දෙකයිනේ සතියේට. බදාදරය බණ, ඉරිදා උදේ බණ. එහෙමයි. මොන වැඩේ තිබුණත් ඒ බණ දෙකට කන් දෙනවා. කවුරු කිව්වත්, කවුරු කිව්වත් ගත යුතු දෙයක් තියෙනවා. එතකොට ප්‍රඥාව ලැබෙන්න කල යුතු පළවෙනි දේ තමයි සවන් දීම. සවන් දීපු දේ එතකොට කන් දීම නිසා ලැබෙන නුවණට කියන සුතමේ ඥාන. එහෙමයි. ඒක සිතන්න ඕන චින්තාමේ පඤ්ඤා. ඒක හොඳට මනස තියාගෙන කල්පනාක තර්ක කරන්න ඕන. ඒකට කියන්නේ තම තම නැනපමණින්. ඊට පස්සේ ඒක වඩන්න ඕන භාවනාව කියන්නේ ඒක භාවිතා කරන්න ඕන. දැන් ඒක භාවිත කරනවා දැන් ඔන්න බලන්න අපිට ගණන් පාඩමක් කියලා කියලා දෙන එක ආගෙන ඉන්නවා. ආගෙන ඉපෙක මතක තියාගන්න ඕන. මතක තියාගත්ත එක තමයි කොලේ ගණන් අදලා බලන්න ඕන. කීපෙක එක ගානකින් බෑ. ගණන් 10ක්වත් අදන්න ඕන. ඔන්න භාවිතා කළා. තේරෙනවද? සූත්‍රයක් එක පාට පාඩම් කරන්න බෑ කියනකොට ආගෙන ඉන්න ඕන. එහෙමයි. ආගෙන ඉඳලා ඒක හොඳට සිතේ තියාගන්න ඕන. ඊට පස්සේ ඒක මුමුණන්න ඕන. ඔකට දැන් ධර්මානුස්සති කියන්නේ තෝකට. ධර්මයේ පැත්තෙන් ගත්තොත් ඉගෙන ගන්න කාලේ පන්ති කාමරයේ තුලදී කියන දෙද ළමයි බලන්න ඉස්කෝලේ පන්ති කාමරයේ උගන්වන එකට කන් දෙන්න ආස නැහැ. පිට ගුරුවරු උගන්වන දෙයට කන් දෙන්න ආසයි. ඇයි උන් උගන්වන්නේ කුණුවරු? හිමයි සමිනහස. කුණුවරු උගන්වන්නේ. ඔය සූත්‍ර කියලා ගණන් වලේම සූත්‍ර දින ඒක කුණුවරුපින් කියලා දෙනවා. ඒවට තමයි සල්ලි දෙන්නේ. ඉස්කෝලේ ගුරුවරුන්ට මොකක්වත් දෙන්නේ නැහැ. ඔය ගුරුවරයා සහ ආචාර්යවරයා අතර වෙනස පහුගිය සතියේ අපිට මහාචාර්ය පූජි ඉන්ද්‍රාගාරයේ දමරතන ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නා. විශේෂයෙන්ම මුදල් අය කරලා අධ්‍යාපනය දෙන තැන ඉන්නේ ආචාර්යවරයා කියන කාරණය ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. ඔය තමයි දැන් මේක බිස්නස් නේ. එහෙමයි. පන්ති කාමරේට කියලා උගන්වන්නෙත් නෑ. සමහර ගුරු ටියුෂන් කරන අය පන්ති කාමරේ කියලා ළමයි එක වීලුවෙන් තාලු ළමයි අල්ල ගන්නවා. දැන් ඊයේ පෙරදාක කන්නේ මොනරාගල පැත්තේ වෙච්චද? මේ පත්‍ර වලට යනකොට අර ගුරුවරයාගේ චරිතෙට මොකද වෙන්නේ? සල්ලි. ඒතොර මේ මෝඩ අම්මලා තාත්තලා ලෝක හිතන්නේ නෑනේ. ඉගෙන ගන්න ළමයා කොහේ ගියත් ඉගෙන ගනි පින තියනවා නා. එහෙමයි. දැන් කසාද බඳින්නෙත් නෑ. කසාද බඳින්න කලින් ගෙයක් වෙනවා මා ඉස්කෝලයක් ළඟ. ඉතින් ළමයි ලැබෙයිද නැද්ද කියලා කවුත් දන්නේ? පිරිමි ළමයි බලාපොරොත්තුෙන් පිරිමි ළමයි ඉස්කෝල ළඟ ගේ ඇදලා ගෑනු ළමයි කලං අම්මුනේ. එහෙමයි. ඉතින් මොකද්ද මේක? තමයි දාර බුදුහාඳුර අපිට කියපු දෙයින් අපි පිට පැනලා ඉන්නේ. අතීතය ගැන අඬන්න එපා, ඒක ඉවරයි. වර්තමානේ පතන්න එපා. මොනව වේද කවුද දන්නේ? දැන් කොන්වන්ට් එකට දාලා උගන්නපු තාත්තනේ දැන් මානව හිමිකම් යන්නේ. ඊතුවද මෙහෙම වෙයි කියලා. දැන් මොකද? දැන් සෝකනේ.
තොර බුද්ධාගමෙන් ගුගන්නන්නේ අසෝකං විරජං කේමං. අසෝක සෝක නැති ජීවිතයක් ඕන නා කියනකට. සෝක සිතින්නම් උස්ම යන්නේ පෙරේතිය භූතියෝ තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට සෝක නැතුව අසෝක වෙලා ඉන්න පුළුවන් නම් පච්චුප්පන්නේන යාපින්ච අද දවස විතරයි දැන් මෙතන ඉඳලා කොළොන්නාවට යනකම් විශ්වාස නැහැ. කොළොන්නායි පන්සලට ගිහලා කකුල තිබ්බට පස්සෙම ඊළඟට එක් කරන්න. ඉතල මම මෙතන කොළොන්නායි පන්සලට යන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක යන්න ඕනේ මුලින්. අපි එම නෙමෙයිනේ අපි මේ මෙතන ඉඳගෙන වෙන වෙන දේවල් ඔක්කොම ප්ලෑන් කරනවා නැත්තම් සැලසුම් කරනවා. බුදුහාඳුරු කියපු එක මේ සරලව හිතන්නේ මේක මා ලොකුවට නෙමෙයි. අද මේ වෙලාවෙ මං කළ යුතු ටික කළා නම් මේ වෙලාවෙ මං සත්තු මරන්නේ නැහැ. මේ වෙලාවෙ මම සොරකම් කරන්නේ නැහැ. මේ වෙලාවෙ මං අනාචාරය දෙන්නේ නැහැ. ඒට නෙමෙයි මේ වෙලාව. මේ වෙලාවෙ මං කළේ මේ වෙලාවෙ මං පාඩම් කළා නම් මේ වෙලාවෙ මං කියන දේට කන් දීගෙන හිටියා නම් එච්චර අමාරු වන්නේ නැහැ. මේක මේ ශෝබන සිස්ටම් එකක් ශෝබන වැඩපිළිවෙලක් අපි ගොඩනගා ගත්ත මේ දුප්පත් ගෙදරින්ද හැම එකක්ම සෝදානියක් දෙන්න කියලා ශෝබනනේ. එහෙමයි. දැන් දන් ටික දෙනකොට ඉස්සර කොච්චර ලස්සනට දානි දුන්නද? දැන් දන් දෙන්න ගියාම කරන අපරාධ ඒවනේ මේ අපි අනාගත ළමයි ඉගෙන ගන්න ශෝබන වැඩ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඉස්සර බලන්න දන් දෙනකොට ඉගෙනුවේ නැද කේල් කොලයක් කපලා රවුමට කපලා පිගන් දම් පිගන් ගන්න දැන් ඉතින් ලන් සීට් ගෙනල්ලා ඒව වාලා සීටි කොළ වලින් වාලා ඈ අනාගතයට අපි දීලා තියෙන වැරදි දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර අපේ දේ නෙමෙයි. ගෙදර හොඳට ඔක්කොම එකතු කරලා උයලා දන් දුන්නානේ. දැන් මේ මොකක්වත් නැහැ. කෙලින්ම ෆෝන් එක ගත්ත කෝල් කළා කොයි හරි තැනකට බට්ටික ගෙනා උන් සද්දාවෙන් වෙනවද? උන් තෝනි සල්ලි. එතකොට මේ අපි මොකද්ද මේ ළමයින්ට දුන්නේ අපි? උගන්නනවා කියන එක මේ චත්තගේ කතාවෙන් බලන්න එයා බෞද්ධයෙක් නෙමෙයි. එයා කොච්චර යා ಜಾති ඉගෙනගෙන තිබුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පිදියුත්තම් පුදන්න ඕන කතා කරන ඇටි සංවරකම රඳපු ඇටි. කතා කරපු ලස්සන සමාව ගන්න එක අපි මේ මොකක්ද අපි සමාව ගන්න කැමතිද? අපි සමාව ගන්න කැමති නෑ. අහංකාරකම් ලොකු උද්දච්චකම අහංකාරකමක් තියෙනවා. අහංකාරකම් වැරදුනා කියන එක පිළිගන්න කැමති නෑ. වැරදෙනවා අපිට. අපි කැමති නෑ වැරදුනා කියන එක පිළිගන්න. ගත්ත මතේමයි. එහෙමයි. දැන් අපි ගත්ත මතේම අපි ඉන්නවා. ඒක ඇත්තද නැත්තද ඒව මෙව වැඩ නෑ. මගේ මතේ මේකයි. අපි සමිනස දැන් දරුවන්ට දෙන්නේ දෙමව්පියෝ මිත්‍යාවමනේ. නොදකපු හිතින්ම වාගත්ත දෙවිවරු වඳින්න පුදන්න කියලා දරුවන්ව ඉදිරියට දානවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් සැරියුත් මහරහතන් වහන්සේව අනුගමනය කරන අඩුමතරමේ උන්වහන්සේට වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා හැරෙනකොට අපේ මේ පාඩම් කරන මේසේ ඉස්සරහා සැරියුත් මහරහතන් වහන්සේ ගෙරුවක්, ඒ වගේම අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන අවදී ගෙරුවක්. මට මේ යෝජනාවක් කළා මේ පන්සලේ අද මට එච්චර මාළුක ඉඩමක් නැහැ. එහෙමයි. මමගේ පොඩි පන්සල නැද මට කියනවා උඩටට්ටු යාඳුරු පුළුවන් නම් අදන්නලු සීවලී යාඳුරන්ගේ පිළිමයක්. එහෙමයි. එතකොට ව්‍යාපාර කරන අය සීවලී යාඳුර ළඟට ගිහලා පිරිත් කියලා ඒව කරන්න. ඊළඟට ආනන්ද යාඳුරන්ගේ රූපයක් ධර්ම භාණ්ඩාගාරික. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉගෙන ගන්න. එන ආනන්දාන්ට එක සැරයක් බුදුහාඳු කීපේ කටපාඩම්න්නේ. එහෙමයි. එතකොට විභාග වලට යනකොට එතන අඟුලිමාලාගේ රූපයක් ගර්භණී අම්මලට. එතකොට ඇත්ත කතාව මේ ගණ දෙයියෝ අරීමේ පස්සෙන් යන්න උමනාවක් නැහැ. දැන් මේ සමාරූප කරනවා බුද්ධියට අධිපති ගණ දෙයිය ඇබෑව. කියමුකෝ. එයාට නෝන ඇති අපි දන්නේ නැහනේ. තියා ඉතින් අලියෙක් වාගේ හිටියට එයාට නෝන ඇති. ඒවා අපිට වැඩක් නැහැ. ඒක අරියාගේ සරණ යනයි ගියාවේ. අපි කාටවත් දොස් කියනවා නෙමෙයිනේ. එතකොට අපි පාඩම් නොකර කියන දෙයට කන් නෙදී ගණ දෙයියා ළඟට ගිහිල්ලා කවම ගණ දෙයියා එනවද විභාග ලියන්න? එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිට ඕන කරන්නේ විභාගේ පාස් කරවන්න නෙමෙයි, විභාග ලියන දවස් ටිකේ ලෙඩක් නැතුව, ලෙඩක් දුකක් නැතුව, වැටෙන්නේ නැතුව, මේ නිකන් අසනීපයක් නැතුව විභාග ලියාගන්න එපා. එහෙමයි. දැන් ඔන්න ඊයේ පෙද 27 යනකොට අම්මයි දරුවා යනකොට අලියා ගැව්වේ. අලියා ගැව්වනේ. එහෙමයි. බයිසිකලෙන් යන අම්මට හිතුවට අලියා ගැව්වා. නමුත් දුව විභාගෙට ගියා. අපි එතකොට මේ ආශිර්වාද කළ නූලක් බඳින්නේ ඒ වාගේ විපතක් නොවි, බස් එකට යට නොවි, ඇප්පෙන්නේ නැතුව අතප්පයක් කඩා ගන්න නැතුව සමහර ළමයින්ට විභාග පේපර් එක දැකම උණ ඇදෙනවා. කලන්තේ දාලා වැටිච්ච ළමයි ඉන්නවා. ලියා ගන්න බැරි වුණා, වෙලාව නැහැ. ඒ නිසා අපි විභාග පාස්වයන් කියලා නූලක් බඳිනවා නෙමෙයි, ඒක අපිට කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුහාඳු කරන්නද? බුදුහාඳු ඇත්තෙන්නේ නැහැනේ. කොහොමද බුදුහාඳු විභාග පාස් කරන්නේ? අපි කියන්නේ ඒ තේන සත්‍ය වජ්ජේනේ, මේ සත්‍ය වචනයෙන් ඔබට ලෙඩක් නොවේවා, තේනවද? දුකක් නොවේවා. එහෙමයි. ජය මංගල්‍යයක් වේවා, වාසනාව ඇති වේවා. පාඩම් කරපුව මතකෙට එන්න ඕන ඈ. පාඩම් කරපුව මතකෙට එන්න, ඒ වෙලාවේ විකාර නැති වෙන්න, තේනවද? ඒ වෙලාවේ ඔරකංකල ඔය කොපි ගාගෙන යන්න, ඒතකොට දැන් පන්සිල් දීලා එමන යන්නේ පිරිත් කියලා.
ඒක ළමයි ගෑන් ළමයි ලියාගෙන ඇවිල්ලා තිබුණා කියන්නේ යටසායි. ඒ ළමයා ගණන් ඔක්කොම අදාගෙන තියෙන්නේ ගෑන් ළමගේ යටසායක් තියෙනවනේ. එතකොට ගවම පොඩ්ඩක් උස්සන්නයි තියෙන්නේ සායි තිබිලා තියෙන ඔක්කොම ලියලා. එතකොට අපි අර පිරික් කියලා පන්සිල් දීලා නූල් බැඳලා යවන්නේ ඔය වගේ කපටි කන් නැතුව අදමින් ජීවත් වෙනවා විතරට. අධාර්මිකෝ විභාග නෙමෙයි මොනෝ ජයගත්තත් වැඩක් නෑ. කොපි ගාලා මේස් කුට්ට මේ මේස් එකේ ලියාගෙන සමහරු ඉන්නවා කලින් දවසේ ඩෙස් එකේ ලියලා යනවා. කලින් දවසේ ඩෙස් එකේ ලියනවා. ඈ ඒ වගේ කපටි වැඩ නොකර මේ සම්මියා දෘෂ්ටියයි ඇති කරලා දෙන. හේරෙන විභාග පාස් කරවන්න බෑ අපිට. එහෙමයි ස්වාමිනාන්ද. දැන් නම් මම නම් මගේ පෞද්ගලික මතය මම නම් එහෙම පිරික් කියන්නත් කැමති නෑ. එහෙමයි. ඒද අපි නිවාඩු දාගෙන අපිට තියෙන වැඩ ආසේ මේ ළමයි දිනන්න ඕන තුන්රුවන්ගේ ආශිර්වාද දෙන්න ඕන කියලා වාඩිකෝල අපි පිරිත් කියනවා මෙතන. ඒ ආසෙත් ළමයි මොකද කරන්නේ? ඉස්සරාමින් එක්කෙනා කියනවා මේ සුදු ආඳුරු පිරිත් කියනවා පස්සේ ගන්නවලු. මම මේ යානිද බූතානි කියනවා. ඉතින් හරියයිද? ඈ ඊළඟ එකේ මේක තාම ඉවර නෑ බං පොඩ්ඩක් ඕම හිතන් මං එන්න. ඌ එතකොට ආසරේ ආදරෙන්ද ඉන්නේ. ඒ කොල්ල ආසාවෙන්ද ඔය වාඩි වෙලා ඉන්නේ. කුසරට කියනවා මේක තාම ඉවර නෑ බං උඹ ඕම හිටපන් මං ටක් ගාලා එන්නන්න. එතකොට අපි මේ බලෙන් පිරිත් කියලා වැඩක් තියනවද? ඔන්න මේකට අරියන්න නම් ඇබෑ සද්දාවෙන් මේ චත්තල වාගේ සැබ සද්දාවෙන් ඇවිල්ලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ මට කියන්නේ මේ ආශිර්වාදේ මම විභාග ජය අරගෙන මගේ අම්මා තාත්තට යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ පන්සලට යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ ඒකට මට ශක්තිය වාසනාව ලැබේවා කියලා වාඩි වෙන ළමයා සාර්ථකයි. අපේ ස්වාමින්වහන්ස ඒ සාර්ථකත්වයේ තමයි හැම පුද්ගලයෙක්ගේම ජීවිතයට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම තරුණ දරුවන්ට මේ අත්‍යවශ්‍යයි. ඒ සාර්ථකත්වයේ ලබන්නට තරම් ඔබ සම්ම දෘෂ්ටික වන්නට ශ්‍රද්ධා සම්පන්න වන්නට උත්සාහ කරන්න. තුන් සිත පහදන පන්සිල් මනෝ